තෙරන් සරණයි කවුනාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නේ. සෙන්සුරාධාදින සජීවීවසිදුකන ධර්මසාකච්ඡා මාලාවි පනස්නවගන ධර්මසාකච්ඡාවයි අදදිනත් මේ විදිහට ආරම්භ කරන්නේ. සමන්තාචකවාලී සු අත්‍රාගච්චන්තුදීවතා. සද්දම්මං මුනිරාජසේ සුනන්තු සගමොක්ක දම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්මා සවෙනකාලු අයන් බදන්තා දම්මා සවෙනෙකාලු අයන් බදන්තා. නමෝටසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මාසම්බුත් දස්සේ කවුණාවන්ත ගුණබර සත්පුරුස්ස පින්වත්නී ධර්මසාකච්ඡා වැඩසටහම් මාලාවි පනස්නාවන ධර්මසාකච්ඡාවයි අදත් මේ විදිහට ආරාම්භ කරන්නේ ත්නර පදදිංච සුපිංවත් ්‍ර්‍යාපාරික ජයිලාර් ප්‍රමසිංහ මැතිදුුන් එම පිංවන්තම සාන්තිරන්තුංග මැතිනය පින්බර දරුවන්ගසින් නිර්මාණය කරපු මිනිපුර අමාසාන්ධ තපු වනාරාණ සේනාසනයේ සිට අපත් අපසස්සපරයගේ පඥාසර පොඩි හාමුදොත් මේ විදිිර සම්බන්ධ වෙනවා ඔය සත්පුරෂයුත් විධ රටවල්ලල සිටිමින් ඇසූ ප්‍රස්්නවලට මේ පළිතුූ ලබා දෙන්නේ. පලවැනි පස්නය අවසරය කවුණාවන්ට පින්ව ස්වාමීින් වහන්ස. බොහෝ දෙනා තම නිවසේ කැඩුණු පලුදු වූ බුදුපිළිම වහන්සේලා විහාරස්ථානයේ බෝධීන් වහන්සේ අසල තබා යනවා. මේ අකුසලකියාවක් නේද ස්වාමීින් වහන්ස. එසේ පළුදු වූ කැඩුනෝ පිළිම වහන්සේලා හට කුමක් කළ යුත්කුමක්ද කළ යුත්තේ අනුකම්පාවෙන් පහතා දෙනසේක්වා ඔබ හන්සේට අපගේ නමස්කාරීවේවා කියලා කවුණාවන්ත ගුණබර සත්පුරුස පිංවර්නී මෙතික්කාලයක් ඔබ නිවස ඔබට බොහෝ පින්දහම් සිදුකරගන්නට පිංවර්නී බුද්ධප්‍රතිමා වහන්සේ උපකාර වූවා සියල්ල අනත්‍යයි සියල්ලම යම් දවසක ඇතු වනා වගේම නැතුව යනවා කවුණාවන්ත ගුණබර සත්පොරුස පිංවර්න බුද්ධපතිමා වහන්සේත් ඒ විදිහට කාලයේ අනකුට දිරාපත්‍රේති කොයි වෙලාවකවත් විිහාරස්ථානළඟ බෝධීන් වහන්සේලාසට තබායන්න නං එපා. එ ඔබට නුසුදුසුයි හැම පැත්තකීම. දෙවරු ඔබීනිවසි බුද්ධපතිමා වහන්සේ ළඟ ඔබගින් පින් අනුමෝදං වෙන්න ඕන තරම් පැමිණන්නට ඇති. ඒවාගේ ඔබන ඔබත් එක්ක එකටෙන්ලා මියගිය පාදත් වූපජීවීව හිටිය ඇත්තුොත් පින් අනමෝදංගෙන පැමිණෙන් නඇති. ඒ හැමෝමෝ වුණත් පින්ගොත්ය අනුමත කරන්න හැ. හැබැයිඒ හැමෝම ගොඩස් සතුට වෙනවා ඒ හමෝටම තවත් පින් සිද්ධ වෙනවා ඔබටත් පින් සිද්ධ වෙනවාමිතික්කාලයක් ඔබට පිහිටවුණු උබේජීවිතීට ආලෝක ලැබුණු ඒ භාගිවතුන් වහන්සේ අරමුණු කරගන්නට පුළුවන් වුණු බුද්ධප්‍රතිමා වහන්සේ පින්වත්ි බොහෝම ගෞරවාංවිතව බුදධ පූජාවන් සහිතව පිින්වති භූමිතානය කරන්න පුළුවන්නම්. අතීතිහෙම තමයි කටයුතු කරලා තියෙන්නේ. පර්තමානයේ දී නුවනැතුූදවහෙම කටයුතු කරනවා. නුවන උදවියනන් තමන්ගේ අම්මත්තාතික් දුවප්පුතිෙක් ස්වාමියාභාරියාව හදිස මියගියෝතිං පින්වත්නී මිනිීපෙත්තිිය ගිහිල තැන්තැන්ගල හන්දිගාන එහමනැත්තම් කොහැරිතැක දාලා ඒවි. නමුත් නෝනැත ත වීහම නෙමි එකක් අආතාහනය එකනක භූමිතාානය කරන බුද්ධ ප්‍රතිමා වහන්සේලා නම් පින්වුවත්ය අපට පුරුවණ භූමිධානය කරන්නට ඔය පින්වතුන් බොහෝ දෙනාගේ හිත් අප හැදන විදිහට බෝධීන් වහන්සේලා ළඟ තැන්පත් කරන්න එපා බොහෝ දෙනා වැඩුම් පිදම් කරන්න එන්න තැන කැඩනුබින්න ප්‍රතිමා වහන්සේ තැන්පත් කලතියෙද්ද එය ඒ බොහෝ සැදැහැතිියන්ගේ හි. අප හැදන්න හේතුවා කෞද මේ දී කළේ කෞද මේ ගෙනාවේ කෞුද මේ වැඩේ කළේ. ආදීවිදියට ඔබට සාපකරන හැම මොහොතක මේ ඔබේ ජීවිතයට බලපැහැමකුත් වෙනවා සිල්ල ඇත්ත ගුණවාත ධර්මී හැසරමින් ඉන්න උදවිය ඔබ කළ අයුතු කියාවට දොස් කියනකොට ඔය ඇත්තන්ටඒක දෙලුවටම අයහපතක් වෙනවා. එනිසා පින්ව කිසිම හේතුවක් මත ඔය ඇත්තන්ගේ නිවස්සල වැඳුම් පෙදදුම් කළ සමාධබුද්ධ ප්‍රතිමා වහන්සේ. අලුදු ඕ පසුව බෝධීන් වහන්සේලා ලඟට ගිහිල්ල. ඒ විදිහයට තයම්පත් කරන්නේපා එය. ිවත් භූ මිධානය කරන්න කාටවත් නොපෑගෙන් තැනක භූමිධානය කරන කාලාරූපය පසට එකතු වෙනවා බොහෝ දෙනාගේ සිිත් සතුනොත් ඇපිංවදු කුසලේම්පයෙනවා ඔය ඇත්තන් තත් කුසල් පේනවා දීව ප්‍රීතාදී අමනුස්ස කොට්ටාසත් බොහෝ පිහත්කර ගනීවි එනිසාන්ුවනින් කටයුතු කරන්න අනුවනයක්ව කටයුතු කරන්න ඇතුව. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට හලතියන ප්‍රස්නේ. අවසරයි කල්යාානිිමිත්‍ර පිංවත් අපේ ස්වාමින් වහන්ස. බුලත්විට හෝ දුංකොල නිසා පස්වන සිල්පදෙන් නොකැඩින බව අසන්න ලැබුණා. ස්වාමින් වහන්සේ සැබෑවදද එසේනම් බුලත්විිට හා සුරුට්ටු සිකරට්‍රනි දුංකොල නිස්පානනාදියෙන් සිල්පද නොකැඩේද. ඔබහන්සේට අපගේ නමස්කාරීවේවා සත්පුරුස පින්වර්ත්නී ඒ ඇත්තු සුරාභවේ පාතුකාමෝ අච්චූහානයෝගතා තිීනේව අච්චූ හරනා සුරාපානස්සචාතුරු. පස්රාවලින් එකක්වීම ඒකැන් සුරාවක්වීම. ඒවා බීමට ඇති කැමැත්ත. ඒවා බීමට උත්සාහකිරීම ඒ අනුව බීම කියන ඔන්න ඔය අංග හතර සම්පූණ වුණෝ සිල්පදී කැටනබව තේරුන් ගන්න. එතෙන්දි පස්රාවලින් එකක්වීම කියන කොටම්පින්ංවර්ත්නි සික සුරුටු දුකද වගේ නිස්පාදන වලින් එහෙම සිල්පද කැට්න ආකාරයක් නැහැ. එතින්ද පස්්‍රාවලික යම්කිසි මත්තන දෙයක් වෙන්නට ඕනේ. යම්කිසි මත්‍ර අවයක් වෙන්නට ඕන. මෙතන්දි පිංවනි සුරාපාන සිල්පදී සම්බන්ධව බොහෝ කවුණු ඔයත්තන්ට මතක් කරන්න ඕනේ හැම තැනකදීම තියෙන්නේෙ පින්වර්ත්නය මත්ව නදවයක් සරීරගත කරගෙන පානය කිරීම ආදී විදිට හරි එහම නැත්තං වර්මානය හැටියත්නම් ශරීදයටයේ බිහිත් විදගෙන විවිධ විදිහට පින්වර්නය සිහි විකල්ලලා කටයුතු කරන ආකාරයට. එතකොටසිහි විකල්ලලා කයිංවචනයෙන් සිටන් අකුසල කරම වන ආකාරයට, වෙනහි සුරාපානය හේතුවක් වනහින්ද සුරාපයනයෙන් වලකිලා කටයුතු කරන්නට ඕන එතන්දි පිින්ුවටනී මද්‍ර්‍යය සරීරකත කරගද්දි. ඒකින් කාමිත්‍යචාරාය වගේම සතු මැදීමමාදී අනෙක් හැම දස අකුසල කර්ම පතයක්ම කෙරෙන හින්දා තමයි. ද්‍රවශරිරරි රත කර ගන්නට එපා කල කිය කියන්නේ නමුත් බුලත්ටටාදී දේවල්ුවලදී අදාළෙ වෙන්නෙ නැහැ. නමුත් එයි මත්වෙලා ඔය බුලත්ට දුම්කලාදී විදිහයට තවත් මත්වන දේකින්. දස අකුසල කර්ම පතම කෙරෙනා කාරයට යම් කිසි මත්වන දේකින් ඔබ කටයුතු කළොත් ඔබට දස අකුසල කර්මපතයෝ සම්පූර්ණ වේවී. ඉතින්දි නිස්පාදරය සම්බන්ධව ඇව්වාම පින්වර්ත්නී කොහොම ශරිීරියයට අහිතකරදයක්ත්තියෙනවනන් ඉපදවීම සුදුසුනැහැ නමුත් ඉතින්දී අතීතියේ පටම් බුලත් ඉටාදිය පිංවර්නී ය ආකාරයට සලකලා නැහැ ඔය ඇත්තෝ සිහිනුවනින් කටයුතු කරන්න. සත්පුරුෂත පින්වර්ත්නී ඊළඟට අහලතින පස්්නය අවසරෑ පින්වත් ස්වාමීන් වහන්සේ. බුද්ධවිනේ නොදන්නා ගිහිියකු. බෞද්ධ දේශනා යුනිසෝ මනිසිකාරීෙන් අසා. මාර්ගපල් ලබාගත් අවස්ථාවක ඔවුන් තමන් සෝවහංආදී පළවලට පත් වූ බව අනෙක්කයට ප්‍රකාශස කළ හැකිනේද. එමින්ම භික්‍ෂුවකට තවත් බිස්සූන් වහන්සේ කෙනෙක්ට තමා ලබාගත් මඟපල් ප්‍රකාශස කළ හැකිද. එලෙස හැකිනං ඔබ වහන්සේ පුරණ ප්‍රතිබදා මාර්ගෙන් එලෙස මාර්ගප ලබාගත් උත්තමයින් වහන්සේලා විසින් ඔබ වහන්සේට ඔවුන්ගේ මඟඵල ප්‍රකාශ කර තිබීද. සත්පුරුස පංවත්න බුද්ධවිනී නොදන්නා ගිහියකු බෞද්ධ දේශනා යුණුසූ මංසිකාරීෙන් අස. මාර්ගප ලබාගත් අවස්ථාවක ඔවුන් තමන් සෝවාංආදී පළවට පත්වූ බව අනෙක් අයට ප්‍රකාශ කළ හැකිනේද. පංවදි මොකරද ප්‍රකාස කරන්නේ. ගිීවීවා පැවිදිවීවා භාගිවතුන් වහන්සේ දීශනා කරල තියෙනවා නම් පිින්වත්නී තමන්ගේ මඟපල ප්‍රකාශ කිරීමක් කරන්න එපා කල බිස්සවූන් වහන්සේලාට. ගීඇ වුනත් ඔවුන්ටේ පනවා නෑ කියලා ඔවුන් එහෙම ප්‍රකාශ කරකර යනවානම් ස්වාමින් වහන්සේලා ප්‍රකාස කරන්න හැ එපා කියලා තියෙනවා ගිහයට නීති පනවල නෑ එනිසා ප්‍රකාශ කරනවාීක කී කිය යනවා. කට ඒ එකති මඟපල්ල බොල ඉන්නවාගේට ප්‍රකාශ කිරීමෙන් බලාපපුොරොත්තුවෙන්න මොකක්්ද. අනුගාමික පිස්සර නිර්මාණය කරගන්න එකද. මොකදේ ඒගේ හිතේතියන අට මුණ එයගේ අවස්්‍යතාවය මකක්ද. ඇයි හෙම කියන්න. පිංවත්න ඔය ඇත්තුො එකසිය අටා ආකාර මගපල්ලා අබීන්ගේ ස්වභාවේ තේරුන් ගන්න එතකොට ඔය පස්සනෙට උත්තරේ හබ වෙනවා කෙනෙේගේ මඟපල්ලා භීතයේ ප්‍රකාසේ තවත් කෙනෙට අවස්්‍යෙන හැ? කෙනෙක්ට අවස්ස වෙන්නේ බුද්ධරාත්නය ධර්මරාත්නය සංඝරත්නය ගැන කියන ප්‍රකාශයම්. තුනුරුවන් සරණය ෑමයි වැදගත්වෙන්නේ ගිහිපුද්ගලයගේ මඟපල්ලා භීතයේ ලැබුණ තුනුරුවන් සාණ කියන නිසයි. තුනරුවන් ඇසුරේ ධර්මන්ශ වනය කළමින් ඒ වඋතුම් පතිපල් ලැබූ නිසයි. තුනුරුවන් ඉක්මවා යන්නට තුනරුවන්ට අයිති නොවන කෙනෙත්ට හැකියාවක් තියකරෝ ඇයට හිතනවාද. ඒ කරන්න පුළුවන්කමක් නෑඒක නොකළ යුතු දෙයා භාගිවතුන් වහන්සේ සිල්පද පනවාති බෙදවානම් යෝපනබික්කූ අනුපසම්පන්න උත්තරේ මනුස දම්මන් ආරෝචය භූතස්ම පාචිත්තයන් කියලා සංගධාත්නයට එපා කියලාතියෙනෙකි නිධන කතාවට යන්න එතිදි ලාබප්‍රයෝජනාදිය බලාපපුොරොත්තුවෙන් ඒ සිද්ධ වුණු ආකාරය ඔබට පෙනේී එතකොට ඔයත්තෝ ඒ පකාස කරේ ඔබත් ලාපයෝජනාදිය බලාපොරොත්තුවෙන් කටයුතු කිරීමක් වීවිී එය පින්වුව්‍ය අනාගතය ඔයඇත්තන්ගේ මඟ පලිතුරුව. ලබනෙකට බාධාවක් වේ කොහොමත් මඟපල්ලාබී පුද්ගලයෙක් නම් ඒව ප්‍රකාශස කරන්නේෑ මඟපල් නැති අය පින්වර්ත්නේ එවැනි ප්‍රකාස කරාවේ. සූතදී ස්නාවරදහීමම ගත්තහම ඇයිවිනිිය සිද පත පනවන්නට ගත්ත කාලයේ ආදී කවුණු සමහර සූතද ස්නාවර සලකන්නට වෙනවා. කොහොම වනත් ගී පැවිදිිය ඇත්තුෝ පිංවර්ත්න ගුරු ඇසුරේ කටයුතු කරන්නේ ගුරුවරු උපදෙස් දෙනවා මෙවැනි ප්‍රකාශ කරන්න එපා කියලා ඒකං ඒ මඟපල් ලබන අයටත් අනිත් ඇත්තන්ටත් ලොකු අගතියක් වන හිදා. සියල් දෙනාට වන අගතිය හින්ද තුනුරවාන්සානය වෙනුවට පුද්ගල සරණයෑමත් තෝරගන්න හැදීමෙන් ගුණ මහත්‍රීෙන් දුරුවල පුද්ගලයගේසාරණයෑමකින් ලැබෙන ප්‍රතිඵලයේ දුරුවල වන හින්ද පින්වර්නිි උසස් ප්‍රචිඵලගන්නට කවුුණාවන්ත උතුමන් විසින් ඒ අවස්ස මඟ පෙන්නීම කරන තුනුරවාම සානයන්න කියලා අර වගේ හිස් පංචාස්කන්ද සාරණයන්නති නැතුවය.හිවගේ මේ පස්නෙදම ඔබහල තියෙනවා. වාං ආදී පලවල්ට පත් වූ අනෙක් ඇයට ප්‍රකාශ කළ හැකි නේ දෙක ේක නොකළ යුතුයි. එමෙන්ම බිස්සුවකර තවත් බිස්සවූන් වහන්සේ කෙනෙක්ට තමන් ලබාගත් මඟපල් ප්‍රකාශ කළ හැකිද යෝපන බික්කූ අනුපසම්පන්නාස. කිව්වාම උපසම්පදා නොවූ කෙනෙක්ට ප්‍රකාශ කරන්න බැහැ නමුත් උපසම්පදා කළ බිස්සූන් වහන්සේ නමකට ප්‍රකාශ කළ හැකි උපසපදා උපසම්පදාව සිටින බිස්සුන් වහන්සේ නමක් තවත් උපසම්පතා බිස්සුන් වහන්සේලා සමග ගැන කතා අබා කරනවා කරන්න පුළුවන්. එලෙස හැකිනම් ඔබවහන්සේ පුරුණ ප්‍රතිපදා මාර්ගයෙන්. එලෙස මාර්ගපා ලබාගත් උත්තම යින් වහන්සේලා විසින්. ඔබ වහන්සේට ඔවුන්ගේ මඟපල ප්‍රකාශකද තිබීට කියලා අහල තියෙන්නේෙ. පිංවත්නී අපිමී පුරුණණ ප්‍රතිපදා මාර්ගී භාගිවතුන් වහන්සේ දේශනා කළ ප්‍රතිපදා මාර්ගය. ඕනය තරම් මඟපල්ලාබීන් අදත් හිතත් ඒවාගේම අතීතිත් පිින්ුවත්නී ඉන්නවා ඉන්න පහලවෙනවා ඒවාගේ වැඩ සිටියා. එතකුට ඔය ඇත්තුමය හලතියෙන මේ ප්‍රතිපතා මාර්ගීන් මාර්ගපල ලබාගත් උත්තමයින් වහන්සේලා ගැන අහදදි. ඔවුන්ගේ මඟ පලපකාශක තිබේදකි ලැහුවොත් ඔය ඇත්තු හදන්නේ කොහින් හරි පින්ුවත්න හිං ගන්න. ඒ යන මොකක් හරි ඔය ඇත්තු මේ කොහින් හරි අවස්සදී ගන්න ඇතුව කොතනින් හරි තැනකින් අල්ලගන්න උත්සාගන මොකක් හරි දෙයක්. නමුත් මක තබාගන්න උපසම්පතා බිස්සූන් වහන්සේ විසින් තවත් උපසම්පදා බිස්සූන් වහන්සේලාට ප්‍රකාශ කරන්න ඇැති හේතුව නිසාම තවත්ගනේගේ මාර්ග පල්ලා භීත්‍රය ගිහි ඔය ඇත්තන්ට අදාලෙවෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට අදාලෙවෙන්නේ භාගිවතුන් වහන්සේ දීශනා කළ ධර්මය මිසක් එකක පුද්ගලිවෝ කියන කානා නෙමි. මඟ පල් ලැබුවා කර ඔවන්ට අගසම්පූර්ණව භාගිවතුන් වහන්ස දශනා ක ධර්මය දේශනනා කළන්න බැහැ. තමන්ට අවබෝධකරගන්න පුළුවන්, තමන්ට කෙරෙස් නසන්න පුළුවන්, තමන්ගේ කෙරෙස් නැතිූවා කියා පින්වර්ත්නි ඒ ඇත්තන්ට තවත් කෙනෙත්ත කෙරෙස් නැතිකට ගන්න මාර්ගය කියන්නේ කොහමද. ඒඒ බුදුුවෙනවා නෙමී මඟපල් ලබනවා කළ කියන්නේ. එනිසා භාගවතුන් වහන්සේ බුද්ධරත්නය අධර්මරත්නයත් එවැනි මඟපල්ලාබී ලක්‍කෝටි ගාන බිහිවුණු සංගරත්නයම අරමුණ කරන්නට එක්සිියලුම ගිහි පැවිදි පින්වතුන්ට මාර්ගගේ දේශනා කළා එනිසා ඔය පින්වතුන් තුනුරවන්සානයන්න පුද්ගල හිස් පංචාස්කන්ධයා සානයන්න්න ඔය හත්තන්ට උච්චතයන අමාරුවමකද. ප එවැනි ඒ පුද්ගල හිස්පංචාස්කන්ධයක් සරණ යන්නට ඔබ කටයුතු කරන්න ඇතුව ඔය ඇත්තෝ සරණ යන්න තුනුරුවන්ම තනරුවන්සාරන ගියොත් ඔබට බොහෝ පටිඵල ලැබීවි. පින්ංවර්ත්නී අපිස් සමග කිය තියෙනවාද නැද්ද කියන එක සා සාමන ඒරවාත්න ඕවන ගීහි ඔබට ඇති වැද ඇති වමන් ප්‍රයෝජනයමකක්ද. ඔය පින්වතුන්ට ඇයි තුනරුවන් අරමුණ කරන්න බැරි ඇයි ඔය ඇත තුනුරුවන් අරමුණකාරනක්ක මැති ඇයි ඇත්තු තුනුරුවන්ට උච්චරක් මැති උච්චර දේශ කරන්න උච්චර බැහැර කලා පුද්ගලෙක් මොයාගෙන යන්න හදන්නයයි. ඔබ හිතනවාද බුදුරජාණන් වහන්සේ වගේ සාරාසංග කල්පලක්ෂයක් මඟ පලලාබන සාාවකේමී පාර්මිතා පුරයි කියලා. ඒඇත් හිතනවද පින්වතිසාාවකයේ සාරාස්සග කළපලක්ෂයක් පාලමිතතා පුරල්ලඉන්නවා කියලා. අඩුමතරරි මසු මහසාාවකන් වහන්සේලා ඊතිහලින්වැඩඉන්න. අගස්සාාවකතුමන් වහන්සේලාට සමානය වත්මින් මිච්චද කාලයක්ගේ මිර්ස්සාාවකක්. එනිසා පින්ර්ත්නිි ඔය ඇත්තුූ රැවටෙන් අත්්‍යපා රවට්ට ගන්න අත්්‍යපා විහින් රවට්ට ගන්නට උත්සාහ කරන්න අතිපා. රුවන්සානයන්න පුද්ගලයගෙන් බණහන්න නෙමි. ඔය ඇතු භාගිවතුන් වහසේ දේශනා කලා තියෙන උතුම් සේසත් ධර්මයම දැනගධයේ සුරක්ෂතය පවතිනවා එදත් අදත් හිටත්. ස්්‍රාවකයෙක් විසිම් මගපල් ලබනවා නම්, ඒුතුම් තිිපිට එක බුද්ධ වචනයම විය යුතු. ඒ හැරින්න තවත් කෙනෙක් මඟපල් ලැබවා කෙන පකාසයක් මට ඔහු සාරණ යමින් කටයුතු කළොත් එතකොට ඔහු තමන්ගේ සාස්තූන් වහන්සේ කළගෙන් තියෙන්නේෙ බුදුරජාණන් වහන්සේ නෙමේ අඩ පුද්ගලයාවයි. පර පුද්ගලයා විසින් සූත්‍ර පිටකේ විනිේ අභිධර්ම පිටකයන් වලින් තියෙන උතුම් ස සද්ධර්මය තමන්ට ඕන ඕන විදියට වෙනස් කරලා ඔවුන්ගේ විවිධාකා දෘෂ්තියක් සමාජකත කර දඔහ මගල් ැබා කල බ . ඔහු ත්‍රැවටි ලායින්නේ බිස්සූුවේ සයක් ගත්තත් ඔහු ත්‍රැවටි ලායින්නේ ඔබත් සැවටි ලායිඉන්නේ. එනිසා නොරැවටී උතුම් නිවන්සූ උදෙසා පින්වර්න භාගිවතුන් වහසේ දේශනා කළ තිිපිටක බුද්ධ වචනය ඔස්සේ කටයුතු කරන්නට ඔබ වග බලාගන්නට ඕන මෙතනද පින්වර්ත්නි ඔයඇතු බුද්ධවිනී නොදන්නා ගිහිියෙකු. බෞද්ධ දේශනා යෝණුසෝ මනසිකාරයෙන් අසා. මාර්කපා ලබාගත් අවස්ථාව කියන එකේ එදීම යෝනිසෝ මනසිකාරයෙන් අසා. කියන වචනී හරිදිකිල පොට්ට පලන්නකු. යෝනිුසෝ මනසිකාරයගේ මහන්න පුළුවන්ද. හේතු පල ධර්මයන්ගේ කාකාරීත්්‍යය යුතු ධර්මතාවයන් සම්බන්ධව උපත්ති ආදිය සලකා බලමින් යහපත්සිහෙන් මනාකොට මෙහේ කිරීමට නුවනින් කල්පනා කිරීමට යෝනි සෝමන්සකාදය කියන්න. එතකොට කෙටියෙන්ම කිව්වොත් නූපම් කෙලිස්ධර්මයෝ නූපදින්නට උපන් කෙලෙස් ධර්මයෝ දුරරිවෙලායන්නට නූපංකුසල් උපදවන්නට උපංකුසල් වැඩිදියුණු කරගන්නට පිින්වත්න ඔය ඇත්තෝ නුවනහසුරුවන්න ඕන්නේ. එතනදී ඒ ඒකෙන් අහගන්නේ කොහොමද. පින්ුවත්න යුුණුසෝ මංසිකාරයෙන් අහගන්න දෝන ඇත්තන් යියුසෝ මංසිකාරයෙන් කටයුතු කරන්න දෝන. ඔය ඇත්තු යුනුසෝ මංසකාරයෙන් කටයුතු කරන්න හබැයි ඒ වෙනුවෙන් පරතෝ ගෝසේ නම් ඕනන්න ඉතින්දි නං ඔය ඇත්තව අහගන්නට ඕන. එහෙම කටයුතු කරගන්න. සත්පුරුස්ස පින්වුවත්නී ඊළඟට අහලතියන ප්‍රස්නේ. තෙරුවන් සරණය පින්හස් සාමින් වහන්සේට අවසරය ස්සාමන් වහන්සේ. මාගේ මිත්තේ කලක සිට විවිධ මත්‍රාවයාදී ගැනීමට විට ආහාරයට ගැනීමට පුරුද වී සිටි. ඔහුට දැන් ඒයින් මිදීමට අවස්්‍ය බව පැවසුවද. ඔහුට ඒ පුරුද්ධකට ගොස් ඇති බැවින්. එයින් අතමිදීමට අපහසු බව පැවසවේය. ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් වේනම්. කවනාවෙන් පහදාදන සේක්වා සාමිින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වානා අබෝධිය පිණස මේ පින හේතුවේවා කියලා. කවුුණාවන්ත ගුණබල සත්පුරුස පින්වත්නී. ඔබේ ඒ යහළවාට ඔබ කලන මිතුරෙක්ව ඔහුට ඔය පුරුද්ධ වෙනුවට වෙනත් පුරුද්ධක් පුරුදු කරන්න. ඒ තමයි පින්වුවති භාවනාසුවේ ලබා ගන්නා පුහුණුව. තැනක වාඩිවේ භාවනා කරමින් හිත කුසල ධර්ම ඔස්සේ දියුණකරන කොටහගේ සතිය සතිය ඒවාගේ සද්ධාව වීදය සමාධිය ප්‍රඥාවකින් ඉන්දී ධර්ම අපූරුවට චිත්ත සන්තයේය දියුණ බල ධර්ම දියුණේ ඔය පුරෘත්ත වෙනුවට පින්වර්ත්නී කුස රුද්දක් හැ හැඩ ගහේවි, බෝධි පාස්සික ධර්මම දියුණ තියුණු වන විදිට ඔහුට ඔහු ඇහඩ ගස්වාගන්න කියන්න. අපූරුවට පින්වර්ත්නී ඔය තත්තේ නොත් මිදිලා. බොහෝම සුවසේ කටයුතු කරන්න පුළුවන් ඔහුටළ කුතිවුණුවක් ලබන්නා පුළුවන් මේ මනුස්ස ජීවිතී මඟ පල් ලබා රහතන් වහන්සේ නමක්කෝ රහත්තයනන් වහන්සේ නමක්ව. පිං හතන් වහසේ නමක් කාන්තාන අදාාත්්‍යයෙන් ඉන් වහන්සේ නමක්ව පින්වර්ත්නඒ මේ භයානක සසරින් එගුඩ වෙන්නට හැකියාවත් ලැබේවි. එනිසා භාවනා සුවේ ලබන්නට යාධ්‍යාත්මය කුසර දියුණුක් තියුණු කරගන්නට උපකාරවෙමින් මඟ පෙන්වන්න. යහපත් මාර්ගීන් ඒ දැන්ට තියන ප්‍රරදුත් නැතිවෙලාය වී. සත්පුරුස පිංවර්ත්නේ ඊළඟට අහලතියන පස්නේ අවසරය පින්වස් සාමින් වහන්ස. මහජනයා නැටුන්ගැවුම් ආදියෙන් පිනවන්නූ. පායාසනම් නිරේට යන බව සත්්‍යයක් ද මේ පිළිපඳ කවුුණාවෙන් පැහැදිලිකරදින සේක්වා කියලා. පිංවර්නී ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. මහජනයා නැටුන්ගැවුම් ආදියෙන් පිනවන්න කටයුතු කරන උදවිය. යම් කාලේ කෙහෙම කරල පසුකාලේ ඒක තේරුම් අරගෙන. නිවැරදිවෙල්ලා යහපත් මාර්ගී ගියෝතින් ඒකනාගේ මානාසන චිත්තවීතියට අර යහපත් මාර්ගයෙන් කටයුතු කරපු දේවල් අරමුණුවන හම ඔහු සුගතීමම උපදින්න පුළුවන්. හැබැ කලින් නලුවේ. කලීම් නැටුන් ගැවුම්වලින් අනිත් ඇත්වෝ පින උපෙනෙක්. යම්වෙලාවක ඔහු තමන්ගේ ඒ රාගදේශ මෝහාදිය පුරවාගන්න වැඩපිරිවලින් ඉවත් වෙලා කුසල පැත්තට. අවතින් පංවර්ත්නී ඔහු බොෝපුුණ්‍ය කුසල කරමයෝකද ගනීවි. නිවැරදි වෙලා කටයතු කරගන්නට ඕනේ. පත් එතනද පායාස නිරේ කෙලකි වහාම පින්වත්නී පහස නිරයක් කියල වෙනම නමින් හඳුව නිහහිම දෙරයක් නැහැ. නිරේ සත්වය නටන අය වගේ ගයන අයගේ පින්වදි නලිවෙේ සර්ගත්තා අය වගේ නිරයේම කොටසක පැහෙනවා. දැවිමින් බොහෝදුක්කාතද විඳිනවා. එතකොට භාගිවතුන් වහන්සේ විසින්. ඔවුන්ට ඔවුන් පිළිබඳව එහෙම දේශනා කළේ පිින්වත්නි අර ගාමනී වගේ ඒ නිවැදිමාර්ගයට මේ යොමු වෙනය සම්බන්ධව නෙමි. වැදි මාර්ගයෙන්ම කටයුතු කරන සම්බන්ධව. එතන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවන්නේ රාගය නැතිකරගෙන ඉන්රාගේ යටපත් කරගෙන ඉන්න අයගර මේ ඉන්න අ ඇතුළ රාගය උපදවනවා නම්. දේශමානාදිය යටපත් කරගෙන ඉන්න අ තුළ ඒවා උපදවනවානම්. ඔවුන්ගේ දේශයේ මෝහය අකුසල ධර්මය උපදවන්නට යවස්ස කරන මේ මඟ පෙන්නීම කරමින් එවැනි දේවල්ල සමාධංකරවමින් එහෙම කටයුතු කරනවා නම්. අන්න ඒ කට්ටිය මියගියාට පස්සේ පහස කියන නරෙක් නරටේ උපත්තය ලබනවා. පිර්ි බොරු කියමින් ඒවාගේම රාගයන් තමන්ව පුරවාගෙන නිසයාමානආදීවේසාධියෙන් පුරවාගෙන මිත්‍යාදුෘෂ්තියක් ගත්ත කෙනෙක් තමයි පින්ංවර්ත්නි ඒ විදිහට නරකයිහු තිල්සං ආදී තැන්වල උපත්තිය ලබන්නේ නැට්ම නලුවක් වුණාට නැත්තන් මේ කියන ආකාරයට පින්ංවර්නී නැටුම් ගැවුම්වලින් අනුන්ව පින වවාට පිනවනකිනා විසින් එහෙම පුන් පිනවන්නේ දැඩි මිත්‍යා දුෘෂ්ටියයක් ඇතිවනම් එතකොට ඒ මිත්‍යා දුෘෂ්ටියයට අකුසල කරමුවට ගැලපෙන විපාකයේ ඇත්තන්ට අනාගතය කොහො මත් ලැබෙනවා න් මිත්‍යාදුෘ්ටියයෙන් ඉන්න උදවිය ඒ විදිහට පහාසකන නිරෙහි උපත්තිය ලබනවා. සත්පුරුස පිින්වත්නී ඊළඟට අහලතියෙන පස්්නේ. අවසරෑපෙන්වත් කල්්‍යයානමිත්ත සාමින් වහන්සේ. වර්තමානයේදී විශේසයෙන් ලංකාවැනි රටවල භාවිතාවන පරිගණක බුහෝ මේක සොරකමින් ලබාගත් නීතිවිරෝදී මුදුකාංග භාවිතා කරයි. මේවා නොමිලියම අන්තර්ජාලයෙන් ලබා ගත හැක. ඇතම් විට විශ්වවිද්‍යාලයේදී ගුරුවරුම් පවා මේවා භාවිතයට උපදෙස්දයි. විශවවිද්‍යාලවලත් මෙ බුදුකාංග භාවිතා කරයි. විශල මුදලක් වැයවර නිසා ඒවා මිලදීගැනීමට ද නොහැකිය. මේවා අප සොරකංකල ඒවාද නොවයි වෙනත් පුද්ගලයන් සොරකංකල අපට නොමිලේ ලබාදෙන දෙයකි. පින්හස්වාමින් වහන්සේ මෙමගින් අදත්තා දාන කර්මය සිදුවේද. මනුස්ස බණ්ඩන් තතා සඥී තෙයියාචිත්ත මපක්කමු. තේනේව බණ්ඩ හරනා පංච අංගානි තේනිතු. අනුන්සතු වස්තුවක් වීම අනුන්සන්තක වස්තුවක්කේ ධර්නව බව පැහැර ගැනීම සඳහා ඇතිවල සොඩ සිත පැහැර ගැනීමට උපාක්‍රම කිරීම වස්තුව පැහැර ගැනීම මේ අංග පහ සම්පූර්ණ වීමෙන් තමයි පින්වුවත්නි අධිනාදානා සිල්පදී පිටෙන්නේ එතින්ද අනුන්සතු වස්තුවක් වීම අනුන්සන්තක වස්තුවක්ක ඇයි දන්නා බව පැහැර ගැනීම සඳහා ඇතිවන හිත පැහැරගැනීමට උපාක්්‍රම කිරීම. වස්තුව පැහැරගැනීම. මෙන්න මේකේන අංගටික සම්පූර්ණ වෙන්නට ඕන ඔය සිල්පදී බිලින්නට. එතනදි පින්වර්ත්නි ඔය ඇත්තූ ඒ පැහැරගැනීම තවත් කෙනෙක් විසින් පැහරගත්ත දෙයක් නම් පැහැරගන්නේ එතනද උබදන්නවා නං ඒ කණුන් සන්තකවස්තුවක් කියලා අනුන්ත හොරින් ඒක ගන්නේ කියලා පින්වර්ටන පැහැර ගන්නවා නම් එතනදි පරිස් සංවෙන්නට ඕන ඔය පිවතුම් ඒ වගේ වෙලාවට පින්වර්ට්ණි කළ ුතු හොඳම දේ තමයි කොපමන වේතමා ගියත් ඒ අදාලදී මිලදීගෙන කටයුතු කරන එක යම් හේකින් ඔය ඇත්තන්ගේ හිතතුළ ෙවැනි ගැටලුවක් නැත්තම් පින්ංවර්ටනනි ඒ චීත පැහැර ගැනීමට ඇතිවන හොරහිත වගේයි සඳහා උප්‍රක්්‍රමය ආදී ඒ කවුණු එහවිදිට අඟසම්පූර්ණ නැත්තං ඔය ඇත්තන්ට ඒ පිළිබඳව කර්ම පතයක් වීම ඊඩකඩ ඉතාම මට්ටමක තියෙන්නේ එ නමුත් පිින්ුවත්න කෝකටත් වඩාසසි අවසදේමිල දීගෙන පටයුතු කරන එක. නාවන්තය ගුණබර සත්පුරුස පිංවර්ත්නයේ ඊළඟට හලතියෙන පස්්නය අවසරය ස්මින් වහන්සේ මුතුකුඩ කර්ඩු සහ පිරිකර පූජා කර ඒ පිම්මියගේ කෙනෙකුට පින් අනමෝදංකන පිළිවෙල පහතා දෙන ලෙස ඉල්ලා සිටිමි ස්වාමින් වහන්ස ඔබහන්සේට මාගේ නමස් ස්කාරීවීවා කියලා සත්පුරුස පිංුවත්ී මුතුකුඩ වීවා, කා්ඩුුවීවා පරිස්කාරවීවා ඒ පින්කම කරන්න කලින් ඔය ඇත්තන්ගේ හිත බොහෝම සද්ධහදී ධර්මවලින් පිල්ලතියෙන් ඕනේ තම පූරචීත්නාව. පින්කම කරන්න කලින් පූරචීත්නාවාරේ බලවත්තතියාගන්න. ඉන්පස්ස පිංවති මුංචන චීත්නාවාරය පින්කම කරමින් ඉද්දිත්. ඉන්පස්ස අපරචීත්නාවාරය පින්කමින් පස්ස කාලේ. කමෙන් පස්ස කාලෙත් පින්වර්නය ඔබහිට පැහැදීමෙන් තියන්නට ඕනෙ. ඔය ඇත්ත පින්කම කලාට පස්සේ සංගරාත්නය ඉදිරියේ පැන්වඩා හෝ පැන වඩා මේ පින් අනමෝදන් කරන්න පැන්වටනවානං වඩා සුදුසේ. එතනද සංගරාත්නය හිටිය සංගරත්නය නොහිටියත් ඔ ඇත්තන්ට පින් අනමෝදං කරන්න පුළුවන්. එතින්දී අවස්සෑ පින්වර්නේ සිතේ එකන්කම ඒවාගේම එතනද අවස්්‍ය වෙනවා ඔය ඇත්තන්ගේ පිින්වර්ත්න මහනසික සක්ති චිත්තේ ඒ කාගතාවේ සහ සිත කුසලයන්ගේෙන් පිරී පැවතීම. ඒවාගේ මියගිය අයිව අරමුණු කිරීම. මියගිය අය අරමුණු කරන්න ඒවාගේම හිතේක්කන් කරගන්න කලපින් සීපත් කරගන්නසිහිපත් කරමින් මියගිය පාදත්තුව උපජීවී සසරගත මේ ජීවිතයේ වගේම කලින් 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 බෞවට අදාළ දේර්ක සසරේ විවිධ තැන්වල බැඳීම් ඇතිව ඉදල්ලා සීරවලින් වෙන්වගේියත් බැඳීම්වලින් වෙන් නොවී ඔබවට ගැවසන සිරුඥාතියෙන්සිහිපත් කරමින් ඔහුනට පුුණ්්‍යාන මෝත්නාවං සිදු කරන්න. තුන් සිට පහදා. පිින්ුවනී පින් කන්සිද්ධ කරගෙන මිය ගිය අයට පින් අනමෝදන් කරන්න. සත්පුරුස පින්වුවත්නී ඊළඟට හල තියෙන පස්්නේ. ස්මින් වහන්ස තෙරුවන් සරණයි. මහන පින්කමට දෙමාපියන්ට සහභාගිවීමට නොහැකි නම් එය මහනකිරීමට බාධාවදද දෙමාපිය අවසරයේ මත මහනවන විට. නැහැපින්වුවතින් දෙමවපියන්ගේ අවසරයේ මත මහන වෙනවානං දෙමවපියන්ට සහභාගිවෙන්න එන්න යම්කිසි නොහැකියාව තියෙනවා නම් ඒක මහනකිරීමට බාධාවක් වෙන්න ධමවපියන්ගේ අවසර ලැබිලතියෙන් නිසා. ඩිමවපියන් පැමිණිය යුතුීම කියලා නැහැ. නමුත් දෙමවපියන්ගින් සහෝ උබාරකරුවන්ගින් අවසරේ ඕන වෙනවා. හැබැ මෙහෙම කරන්න එපා මේ දෙමවපියන්ගෙන් අවසර ලැබුණ කියලා. ඇවිල්ල බුරු කියලා මහනකම ගන්න යන්න එපා ඒක පිහිතන්න හැ එහෙම පැවිජීවිතයේ පිහිතන්නනෑ ප්‍රවිජීවිතයේ පිහිටන්න නාන් දෙමවඋපියන්ගේ අවසරේ ඕන වූ පැමිණියත් නො පැමිණියාත්. සත්පුරුස පින්වත්නී ඊළඟට හරතියන ප්‍රශ්නේ අවසරය සාමීන් වහන්ස. ගිහියන් විසින් සින්දු නාට්‍ය චිත්‍රපටි බැලීම නුස දුසුද. ආදරයේ කිරීම ආදියද නුසුදුසුද. මෙස් ියළු අවස්ථාවරදී ලූභමූල්ලක සිත් ඇතිවී ඇවිපාක රැස්සන බව අසා ඇති නිසා. ඒ පිළිපඳව විස්තරාත්මකව පැහැදිලික දෙන සේක්වා. තිරුවන් සාරණය ඔබවහන්සේට කියලා. ගිහිියංවිසින් සසිින්දු නාට්‍ය චිත්තපටිබැලීම නුසුදුුස්්ද. පත්න ගිහිවීවා පැවතිවීවා සිින්දුනාට්‍ය චිතපටියාදී බලනකොට සිතපටිවලම සටන් ජවනිකාආද අස් සමඟ ඔබට දේශ හිත් ඇතිවෙන්න පුළුවන්. ඒවාගේම ඒ රාගාදී දර්සනත්තික රාගාදී දේවල් ඇතිවෙන්න පුළුවන්. සිින්දු නාට්්‍ය වගේ දේවල්දිත් පින්වත්න හෙමයි. ඒ දේවල්දී ඔය ඇත්තන්ගේ කෙලෙස් වාර්තනය කරන තකොට ඉන්දිය ධර්ම දියුණු කරමින් තිබ සන්තානයක අකුසල ධර්ම දියුණ වෙන පටන් ගන්නවා. ත්තුූ ටිකටක නුසුදුසු මට්ටමට පත්වෙනවා. ඒකයන්නේ නුසුදුසු කාලයකට පත්වෙනවා. චිත්ත සන්ත තියතුල පින්වර්ටනී මඟ පල්ල ැබිහැ කිතත්වේ ටි ටික ටක ටක බැහැර වෙලා යනවා. එනිසා සින්දුනාට චිත්්‍රපටි වගේ දේවල් නොබලඉන්න තරමටම හොඳයි. නැවත් නැවට ඔයඇත් අන්ග හිත දූසනය වන හින්දා. ආදරය කිරීම් ආදිය නුසුදුස්ද කියලා ඇව්හාම පිින්වර්ත්නීක කිසි ත්ම නුසදුසු නහැ. සුද සුත්නැහ. දැ හිතන්නක ඔය ඇත්තු ආදරයකනව කියලා පිරිමිකිෙනෙක්ගේ සරීරයක් කාන්තා කෙනෙගගේ සරීරයක් මුලු කරගෙන ආදරය කර ඇදේ ඔය ඇත්තුවයි ආදරය කරන්න පිංුවටන තරන් දැඩි ලෝබයකින් ඉන්නේ කාන්තා පිරිමි ීරයර ඇතුළෙ තියෙන අස්සූචි මල්ලටද. නැත්නම් වක් ගඩුවලටද. නැත්තම් මුත්‍රාසේටද. එහෙම නැත්තම් පිංුවන ඇහි ගෙඩිදේකටද? බෝල දෙකටද. නැත්තන් ඒ දත්වලටද. එහෙම නැත්තං ඒ දිව එහෙම නැත්තං ඒ හිස්මොලේ එහම නැත්තංම් පිින්වුවත්නයේ දහාඩිය ඒ කඳුලු ඒවරුණු තෙල් ඒ මේේදය ඇටසැක්ලෙසිවුර ආදීවිදියට ඒ කොයිකුණ පේටද. පිංවත්නී සිහිනුවනෙන් කටයුතු කරන්න එතනදී ගිහිජීවිතයේ ගතකරන ඇත්තෝනා, හවීම ගැටලුවක් නැහැ එක නකාට මයිතය කවුනාදිය පැතුරුවමෙන් කටයුතු කිරීමේ කිසිම වරදක් නැහැ පින්වර්ත්නි ඒ ඇත්තු දස අකුසල කරම පතයක් කර ගත් ොත් තමයි එතෙන්දී ප්‍රස් නේ වෙන්නේ. ඔය ඇත්තු ව්‍යව්හා වනාට, යහජීවිත ගෙව්වාට ආතරය කලාට එකනිකාට බැඳීමත්ව කටයුතු කළාට සතුන්මැරීමක් ඒ තුළ වෙන්න ඇත්නම්. සොරකන්කිරීමක් කාමේවාදවා හැසරීමක් බොලුකීමක්ගේ ලාම්කීමක්, සරපර්සවත්න කතාකිරීමක් හිස්වත්න කතාකිරීමක් දැඩලූභයක්ෙන් තියමක් මිත්‍යාදුෂ්ටයක් වන්නේ නැත්නම් පිංවර්ත්නි ඔය ඇත්තන්ට ඒක දස්ස අකුසල කර්මපත්තයක් වෙලාන හැ. ආදරේ කිරීමක් විදිහට එ නෙති ලෝබේමයි ඔබ මංගල සූතිය අනුව කටයුතු කරන්න මේ පින්වර්ත්නී පපුත්ත ධරස්ස සංගහෝ අඹු දරුවන්ඩ සලකාමින් කටයුතු කරන්න. ඒවාගේ විසාකා මහෝ පාසිකාවගේ චෛත කතාවත් තේරුන්ගන්න ප්‍රතිසන්ධදිි ප්‍රවෘත්ති විපාක ලබාධන ආකාරයෙකු තියෙනවා අන්තගාමී වෙන්න එපා විසාකා මහෝ පාසිකාවත් විවාහ වෙලා පිින්වර්ත්නී දරුවොත් විසිගානක්ලාපු උපාසිකාවක් මිසූහන් මාර්ගගේයටට පත්වෙල.

එනිසා ඔය පුුණන්නවන්තොත් ඒ කවුණු තේරුම් අරගෙන ධර්මී හැසිරෙන්න්න ඒවාගේ අඹු සැමි ජීවිතවලත් ගැටලුවක් ඇතිකර ගන්නතිවාපූරුවට පවත්වාගන්න අඹු සැමියන්ට යුත්තුකාම් කරන්න සිංහලූවා සූතේ වගේ පින්වන යුතුකාවාගේ මැනවින් කරමින් ආර්ථිකයත් මැනවින් කරමනා කරණය කර ගන්න උපයාගත්ත කොට සමානව කොට සතරකට බෙදලා උපයාගත්ත මුද කොට සතරකට බෙත්ලා දැහැම උපයාගත් දෙැහැමිතනය පින්ෝඳ ජීවත්ෙන්න්නට කටයුතු සත්පුරුස්ස පිංගුවත්නී ඊළඟට හලතියෙන පස්්නේ. අවසරය පිංව ස්වාමින් වහන්සේ. මානනාදිකවසා අධික උද්දච්චකමින් සිටින අයෙක්. තවත් අයකුව මානසිකව තලාපෙලා දම ඒකිනාගේ චරිතයට යම්යම් ආකාරී කැලලක් ගෙන එනු ලබයි නම්. ඒ මානාධික පුද්ගලයාට කොයි වගේ අකුසලවයක් සිදුවන්නේ. කවුුණාවෙන් පහතාදනසේක්වා පින්වස්වා මන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වුවත්නේ. මානනාධික වගේම අධික උද්දච්චකමින් ඉන්න කෙනෙත් තවත් කෙනෙක්කු මානන්සිකව තලාපෙලා ඒකනාගේ චෛතයට යම්යම කැලැල් ඇතික දන්න උත්සා කරනවා නම්. ඒ මානාධික පුද්ගලයාට පින්වොඩි දැඩි අකුසද කරම ගොඩා කරස්වෙනවා. එතනදී ඔහු බොහෝ අකුසල කරමයෝ කරගන්නවා ඔහුගේ මා්‍යය හින්දා. නමුත් පින් වලි ටිපිටක බදත වචනය විකෘතිය කිරීමක් වගේ තැන්වදදී නිහඬවෙන්නතුව කතා කරන්න ඕන. එතනදඒක මානයෙහින් ද නෙමි ඒවාගේීම යහපත්දේ වෙනුවෙන් හරිදේවෙන්වෙන් නිහදවෙන්නඇතුව පින්වොත්ි කතා බා කරන්නට ඕන ඒවාකිරෙන්නේ මානී නිසා නෙමි. ඒවා පිමට යහපත් අරමුණහින්ද. ඔය ඇත්තූ මෙත නැත්නං ඇඒ මානාධික පුද්ගලයින්ට මොනවගේ අකුසල කරමය අදවෙන්න කියල. ඇහුවොත්ඒ ඇත්තම් මානයේ එක්ක තවකිනට බැන්නානම් බැනපු එක හැටියට පරිසාවාචයත් වෙනවා. ඒවාගේම පිසනාවාචය වෙනවා කීලාම් කියමි මානය නිසා කීලාම් කමින් කටයුතු කදාාන. ඒවාගේීම හිස්තේබය කතා කදාානම් ඒ අකුසලයත් වෙනවා අනිකුත් ඒ පින්වර්ත්නි ඒ විදිහයට ඒවැනිම අකුසා රැස්වෙනවා මානාදී කරිස්තරමෝදින් කටයුතු කදානම්. සත්පුරුස පින්වර්නී ඊළඟට අහලතින පස්්නය අවසරය පින්වා සාමීන් වහන්සේ. දෛනිකව සතිවඩන ආකාරී පහතා දෙන සේක්වා ඔබහන්සේට තෙරුවන් සරණය කියලා සත්පුරුස පිින්වර්ත්නී. පරතව ගෝසේ සහ සතුර සටිපට්ඨානය ඔස්සේ කටයුතු කරන්න. පරතව ගෝසය ඔය ඇත්තුව ඇතිකර ගාන පරතව ගෝසයකැන් දර මස්සවනය කිරීම. පිංවර්නී ඇහුන් කන් දෙන්න. එය උතුම් සී සද්ධර්මයට ඇහුන් කන්දන්න. ඒවාගේීම කායානු පස්සනා වීත් නානු පස්ස නාචිත්තා අනු පස්සනා දම්මානු පස්සනා කියන. සතර සතිපට්ටාන සහයෙන් කටයුතු කරන්නත් වග බලාගන්න. සතර සතිපට්ටාන සහයෙන් කටයුතු කරන්න. ේතුබල් ධර්මයන්ගේ කියාකාරීතයෙන් යුත්ත යම් ධර්මතාවයන්ගේ සම්බන්ධය උපපාතියාදිය සලකාබලමින් යහපස්සයේ මනාගොඩ මෙිහහි කරමින් නුවනෙන් කල්පනා කරමින් කටයුතු කරන්න පින්වුවත්නී නූපං අකුසල් නූපදවන්නට උපන් අකුසල් දුඩු කරන්නට නූපංකුසල් උපදවන්නට උපංකුසල් වැඩිදි වුණු කරගන්නට ඔය ඇත්තෝසිහිය පිහිටුවාගෙන නුවනීවිමසාහබලමින් කටයුතු කරන්න සති සම්පජන්නව කටයුතු කරන්නට වග බලාගන්නට ඕනෑ. සත්පුරුස පිින්වර්නී ඊළඟට අහලතියෙන පස්්නය පංව ස්වාමීන් වහන්සේ පුද්ගලයකු මියගිය විට ප්‍රතිසාන්දීයට අපගේ පරණ මතකයන් රැගෙන යයිද. සමහරි මිනිස්සු කියන්නේ පුනරූප්පාත්තිය වෙලා පෙර ආත්මවල කිවු මෙකල කිවූ දේවල් මතකය කියාමේ සත්‍යයද. කුමනසිත් පමණක් අපගේ ප්‍රතිසන්දියට දායකවීද. අපි පින්පව්වලට සහ මතකේට වෙනවෙනමසිත් පහලවේද. තෙරුවන්සානය අපි පින්වස් සාමින් වහන්ස කියලා. කවුනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නී. ද්ගලයෙක් මියගියාට පස්ස පතිසන්දියට අපගේ පාන මැතකයා රැගෙන අයිද කියලා ඇහුවොත් කිසි සේත්ම මෙතන තියෙන කිසිවක් ඊළඟ තැනකට අරයියන්නේ නැහැ. මෙතන තියෙන කිසිවා පිින්වර්ත්නී මතක ගබඩාවක් විදිහට එහෙමත්නේ තැම්පත්වන එහෙම ගුඩ්නැගිල්ලක් එහෙම තැන්පත්තන ස්ථානයක් එහම දැහැමතන. සන්දිියට අපගේ මතකයන් පුද්ගලයෙක් මේ ගියාට පාස අරයියනවාදක ලැවොත් මෙතර යෙන සිව පිින්වර්ත්න ඉතින්ට යන්නේ නැහැ. එරක සමහරෙන් මිනිස්ස කියන්නේ පුුණරූප්පත්තියවල පෙර ආත්මවල කිව්දේවල් මතකයි කියලා මේක සත්තරික් ලැවොත් ඔුක සත්‍යයයි. නැවතරූපත්ය ලබල කලින් හිටිය බවය සම්බන්ධ විස්තර කියනකොට පවත්නී ඒක ඇත්තද කියෝ ඒකත් ඇත්ත. එ ප්‍රතිසන්දිට පානමත්තකයා ද ැගෙන යන්නෙත් නැහැ ඒවාගේම පුනර්භවය කියන ගොටයකත් ඇත්ත. කුමන් කුමලසිත් පමණක් අපේ ප්‍රතිසන්දිීයට දායක වේඩ කියල ඇහවොත් පින්වත්නී ප්‍රතිසන්ධි විපා ක ලබාදන සිද්ධහනවයක් තියෙනවා. ්‍රතිසන්දිිවිපාකර අබාදන්සිත් දහන වේ පිංවර්නි දායක වෙනවා. අට මහා කුසාසිත් ඒවාගේ මහිීතුක කුසලවිපාක කුසලවිපාක සිද්ධක ඒදහාය රූපාවචර පහළව අරූපාවචර හතර විදිහට පිංවර්ටණි ඒවා එහෙම දායක වෙනවා. ඒ විදියට ඔබේ පතිසන්දියට දහ නවයක් දායක වෙනවා පිම්පව්වලට සහ මතකීට වෙනවෙනම හිත් පහල වෙනවාදකල ඇහුවොත් පවර්ත් පින්පව් කෙරෙන්නේ අකුසල්හෝ කුසාසිත්වලින් එතකොට අකුසාසිත් දොලහත් තියෙනවා කුසාසි කාමාවචර කුසාසිත් අටත් තියෙනවා.ඒ අකුසාසිත් දොළහැනොත් ඒවාගේම කාමාවචර සිත් අටිනුත් පිංවර්නි විවිධාකාර විවිධාකාර පතිසන්දී ලබාජන හබැයි මතකයට වෙනවෙනම හිත්තීන්වාද කියල ඇහුවොත් පින්වර්ත්නී මතකේයට වෙනවෙනම හිත්නෙමයි මෙතන මතකේ කියලා කියන අරමුණට හිත නැන්වීම කියන විතරකයත් ඒවාගේම පිංවර්නී අරමුණී සිත හැසරවීම කියන විචාරය ආදී ධර්මතාත් වලටත් ඔබේ අවධානී යොමු කරන්න පංවර්නී බිතන්ද අරමුවට හිත නැන්වීමත් හැසරවම්. ආදියත් ඒ ඒට ආවාජනයකිරියෝ මනසි කාරයේ වගේ කානාහින්ද සත්පුරුස පිින්වර්ත්නී පතිසන්ධියට ඕන කරන හේතු සම්පස් සැකසෙනවා. ඔය පුුණන්නවන්තයෝ මතකේගො හැරි ගඩා වෙලා තියෙනවාදක ලැහුවොත් මතකෙහෙම තැම්පත්වෙන්නේ නැහැ. හිතයි හිතේත් චෛසික ධර්මවලයි කියාකාරීතය අනුවතම පින්වර්ත්නිි ඒ විදි අරමෝන්ට නැන්වීමේදී ඒ අදාලානනි කොච්චේ ච්චෛතසික ධර්මයුත් ඒ හිත්වල ඒ විදිහටම හෙදෙන්නේ. ඒක සිද්ධ වන චිත්ත චයන්සික කියාවලිය තියෙනවා. සත්පුරුස පිංගුවත්නී ඊළඟට අහල තියෙන පස්නේ. අවසරය පින්වා ස්වාමින් වහන්සේ. මා දැකතිබෙනවා බුද්ධ පූජාවට මස්මාළ පූජා කරනවා මේකන උබහන්සේගේ දැනුවත් කිරීම අවස්්‍යයි කියලා. සත්පුරුස පින්වර්ත්නී. තිහි කූහන්ජීවක ටානෙහි මන්සම් පරිභූගන්ති. වදාමි අධිත්ටං අසුතං අපට සංකිතන් ඉමිහිකු අහන්ජීවකතී තානෙහි මන්සම් පරිභූගන්ති වදාමි. ඉදිි පිවත්න බුදුරජාණන් වහන්සේ ජීවක වෛද්‍යවරය ළඟදී ඔය ප්‍රශ්නය එනකොට දීසනා කරනවා ජීවකයේ මම කවුණු තුනකින් පාරිසුතුූ මාන්සේ වැලඳී යුතුයේ කියමි නොදක්නාලද නොසනලද සැකනොකරන ලද නොදක්නාලද නොවසන් ලද සැකනොකරන ලද ජීවකයේ මව මේ කුණුතුනය පාරිස දෝමාන්සේ වැල්දී යුතුය කියමි කියල භාගිවතුන් වහන්සේ, තිකූටික පාරිස සුද්දසීදයට අදාළව ජීවක සූතතියේ දහෙම දේශනා කළා. මෙතින්දී පින්ුවත්නි ඔය ඇත්තු සම්බුද්ධ බුද්ධ පූජාදය කුණුවලදවුණත් ඔබේ සිත පහදවාගෙන කටයුතු කරගන්නට ඕන භාගිවතුන් වහන්සේ, උදෙසා කරන කටයුතුවලදිී හැකිතා පරිස්සමින් කටයුතු කිරීමත් අත්‍ය අවස්්‍ය වෙනවා. එකොහොමත් ඔබේ ජීවිතීදී කුසල කර්මම රැස්කරගෙන කටයුතු කරන්නට වගබලා ගන්න. සත්පුරුස පිින්වත්මී ඊළඟට අහලතියන පස්්නය පිින්වත් සාමින් වහන්සේට නමස්කාර වීවා. වස්කාලයේ අවසානයේ කටින පින්කම් පැවැත්වීම හැර. වස්කාලයේ පුරාවට අපහටකර ගත හැකි විශේෂ පින්කම් මොනවාද. වස්කාලයේ පුරාවට සිදුකරන සෑම පින්කමක්ම කටින ආනිසංස සහිත බවමා අසා ඇත. කටිනාණසංසේ අනු මොනවාද. පැහැදිලි කර්දනමින් ඉල්ලාසටිමි තෙරුවන් සරණය කියලා. සත්පුරුස පින්වර්නී කටින පින්කම කිරීමෙන් විතර කටිනාණසංස ලැබෙන්නේ නැහැ. ඒකට වස්තුම් මාසේම පාටිහාරීය පක්ක උපෝසත ආදී යම් උපෝසතකමයක ඉන්නට ඕනෙ. එතකොටයි පින්වර්ටනේ ඉහළමු උසස්ම ප්‍රතිඵල් ලබාගන්නට පුළුවන්කම ලැබෙන්නේ. වස්කාලයේ අවසානයේ කටින පින්කම ඔඇත්තෝ සිද්ධකරනවා. නමුත් පින්ංවර්ටනී වස්කාලයේ පුරාවටම ඔය ඇත්තන්ට බොහෝ පින්කම් කරගන්න පුළුවන්. වස්කාලයේ පුරාවට පාටිහාරී පක්ක උපෝසතය විදිට අටසිර සමාදං වෙන්නටත් පුළුවන්. එවාගේම පින්වත්නී වස්කාලී තුළ ඔය ඇත්තන්ට ආජීවට්ට මග සීලයේ පංචසීලයේ ආදී ඔබට දැකේ හැකි ආකාරයේ සීරයක් සමාදං වෙන්න පුළවා. එහෙම සීලේනොත් සන්න අද්දව දානාදීපුුන්න කුසල කරමයෝ සිදුකරගෙන පින්වත්නී මඟපල් ලබන්න පුළුවන් පින්බර කාල පරිච්චේ දෙයක් බවට වස්සාන සමය පත්කරගන්නට ඕන. ඒ විදිහට පින්මර්නී වස්සා න කාලේ, ධර්මී හැසිරෙමින්, ඒ කටයුතු කරන්නට ඕන වස්කාලයේ පුරාම සිද්ධකරන සෑහැම පින්කමක්ම කටිනානි සංස සහිත බවන ඇහල තිබ්බාම කටින පින්කම් එකකර ගත්තහින්ද පින්වර්ති අනාගතී යහපත් පතිිඵලේ හැම එකකටම ලැබෙනවා. කටිනාන සංස සම්පර්ණ වෙන්න නම්. බිස්සූන් වහන්සේ ලාගේ පැත්තෙනොත් වාගේම ගිහිඋපාසකුපාසකාවන්ගේ පැත්තිනොත් ධනම වි්‍යාන කූලූ මේ කාරණාව සිද්ධ වෙන්නට ඕනෑ. සත්පුරුස පිංවත්නී ඊළඟට හරතියෙන පස්නේ. මහා සංගරත්නයට නමස්කාරවීවා. මහට ප්‍රායෝගික ගුරුවරුන් ඇසුරේ සටිපට්ඨාන භාවනා වැඩීමට කලක පටන් දැඩිවුවමනාව ඇත. නමුත්ඒේ පූර්ණකාලී නෝ යොමුවීමට මට යටත්පේසයෙන් වසර දහයක්කල් ගතවන බව දනිමි. නස්වාමීනී මා යට යොමුවන කාලේ වන විට සියල්ලෝම නිවම්මාර්ග උකටලීවී. අතහෙන දමා දිවලෝක පැතිීමට හෝ ඊළඟ බුද්ධ සාසන එනකං බලාසිටීදයි බියක් ඇත. මේ මාහට මහත් සිතට වද දෙන කාරණාවකි ස්මීන් වහන්ස මේ අනියයට බියද්ද අනුකම්පාකොට මේමාගේ බිය දුරු කරවන සේක්වා කියලා. සපු ඔය ඇත්තු ටිපිටක බුද්ධ වච්චනයේ දැනුම ලබාගන්න. මේ කාලසීමාවේ භාගවතුන් වහන්සේ දේශනා කර පු ධර්මයේ දැනීගෙන ගන්න. පිංවත්නී දඒ උතුන් සී සද්ධාරමය පිළිබන් දැනුම ලබාගන්න. දැනුම ලබා ගන්නකොට ඔය ඇත්තන්ට ගුරුවරු ඇසුරේ සතර සතිපට්ටාන භාවනාදිය වඩන්නට යොමු වෙනකම්. පුද්දුම ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙව්ග බහෝපුුණ කුසල කරමයෝකද ගනීවි. පිින්වත්නී පූණකාලීනව ඔය ඇත්තන්ට යොමුවෙන්න යම්තාකාලයක් ගියාට. ඔය ඇත්තුූ අද අදදම යුහු සුළුව මමී මුොහොතීම ඔබට හැකි පමණින් ධර්ම විනීගෙන ගන්නට කටයුතු කරන්නට ඕන පින්වුවත්නී හැම මොහොතකම උතුම් සද්ධර්මී දැනීගෙනගෙන, ඒ අනුව පිළිපදිමින් සසරීන් ඉගොඩව නිවන් දකින්නට වක බලාගන්නට ඕනෑ. සත්පුරුස පිින්වත්නී ඊළඟට අහලතියෙන පස්්නය අවසරයි කල්යානමිත්්‍ය එයන් වහන්සේ පූර්වාන්ත අපරාන්තයේ පූර්වා පරාන්තය යනු කුමක් දැයි පැහැදිරික දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරූගී චිරජීවනයම ලැබීවා කියලා ප පර්වාන්තය පූර්වාන්තය කල කියන්නේ කලින් අන්තය ඒ කියන්නේ මේ මහොතේ පටන් එක වර්තමානයට අයිතිවන මේ මහොතනෙමේ මේ මොහොතේ පටන් පිංවර්ත්නි මේ ජීවිත කාලතිීවාගේම කලම් වයට කලින් භවයට කලින් භවයට විදිහයට දීර්ග සංසාරයට අදාළව පින්වර්ත්නී තියන අතීති ස්කන්ධයු. මේ මොහොතෙන් අතීතේයට ගිය අතීති ස්කන්දයෝ ඉස්කන්ධාතුව ආයත්නාදිය පූර්වාන්තය වෙනවා. එළඟට අපරාන්තේ වෙන්න පින්වර්ටන නාගතයේ පහළ වෙන්නතිනි ස්කන්දයෝ. මේ ජීවිතය ඉදිදි කාලයක් ඊීට පහලස ඉදිරියට ඉදිරියට දිගින් දිගේට පිින්වර්ත්්නි අනාගතයේදී පහළ වෙන්නතින ස්කන්දයෝත්. ඒවාගේ පූර්ාපරාන්තයකෙන මධ්‍යස්ථමී වෙලාවේ. පින්වර්නී ඒ මොහොතේ ඇතිව නැතව යන නාමරූප ධර්මයු. ඇම විදිහට පූර්වාන්තය අපරාන්තේ පූර්වා පරාන්තේ ගැන තීරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පිින්වර්නී ඊළඟට අහලතියෙන පස්්නය හාමුදුරුවනේ නිවං අවගූධ වීවා. හාමුදුරුවණී නිවං අවබෝධ වනවා කියන්නේ පංචාස්කන්දයේ ඉතිරි නැතිවම නිරුද්ධ වෙලා යාමක් නම්. ඔය අභිධර්මයේ කියන විදිහට සත්වයේ පුද්ගලයෙක් නැත්නම්. නිවන පත්්‍යයක්සවෙන්නේ කාටද. දුකින් නිදහස් සූ බව දැනන්න කෙනෙකුත් නැත්නම්. දුකින් නිදහස් සූ බව දැනෙන්නේ පංචාස්කන්දයටද ඉස්කන්දවලට තනිවම හිතන්න පතන්න කියා කරන්න හැකිද කියලා. පත්නී ඔය ඇත්තන්ට තවමත් කවුණු වැටහිලා මදී. ඔබ තව උත්සාහ කරන්න තව උත්සාහ කරන්න ඔබ රූප ගැන දන්නේ නැහැතාමනි රවුල්ල. වේදනා සංඥා සංකාරය විඤ්ඥාණයන් ගැන පින්ුවති නිරවුල් ඔය ඇත්තෝ දන්නේ නැහැ. ඔය ඇත්තො පින්වුවත්නී තව උත්සාහ කරන්න ඕන ඔය කවුන අවබෝධ කරගන්නට දුද්දසං අනතන් නාමනාවිි සච්්‍යන් සුදස්සනම්. පටිවිද්ධා තන්හා, ජානතූ පස්සතෝනත්තක ඉංචනම්. නිවන දැකීමට දුස්කරයි. නිවන පහසුවෙන් දකින්න බැහැ. නිරෝධ සත්‍යය පත්්‍යයක් සවස්සයෙන් දන්න දකින තැනැත්තා විසින් ප්‍රහානය කිරීම විදිහට තන්හාව දකිනවා. ඊට පසහුට කිසිම පලිබෝධයක් නැතිවෙලා යනවා. පිුවත්න ඔය ඇත්තු නිවන් දකින්න කටයුතු කරන්න ඕන. එතින්ද නිවන් අවබෝධ වෙනවාක පංචස්කන්දෙී ඉතිරි නැතිවම නිරුද්ධ වෙලා යාමක් නම්. ඔය අභිධර්මය කියන විදිට සත්්‍යේ පුද්ගලයකුත් නැත්නම් නිවන පත්්‍යයක්ස වෙන්නේ කාටද. පිංවත්නී නිවන පත්්‍යයක්ස වෙන්නේ හේතුපල් ධර්මයන්ගේ කියා කාරීතය යුක්තේ ධර්මතා සමුදායේ වැඩ පිළිවෙලට. එතනදී ධර්මතා සමුදාඒ පැවැත්ම නැති කරන්නට පිංවත්නී දියුණු තියුණු කරගෙන කටයුතු කරනෙහින්ද ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා ඒ ධර්මතාවල පැවැත්ම සහමුලින්ම නසන්නට නිවන් දැකීමෙන්. යම් දවස ප මාර්ගපල් ලබනකොට ඒ සෝහන් මාර්ගපල්ලා බීත්තෙන් නැසෙන කෙලෙස් ධර්ම වගේයක් තියෙනවා. සක්‍රදාගාමී අනාගාමී මාර්ගපදවලින් ලැබ නැතිවන කලෙස් වගේකුත් තියෙනවා. ඒවාගේ අර්හත් මාර්ගපලීම් පිින්වර්නි නැසන කෙලෙස් වර්ගයකුත් කෙලිසුත් තියෙන සියලුම කෙලෙසුම් අරහත් මාර්ගනුවනින් නසලදානවා. එතකොට අරහත් මාර්ගනුවනින් නසලදානකොට වර්තමානය ස්කන්දූ පමණක් ගිතිවිමින්. අනාගත ස්කන්ධයන්ගේ පැවැත්ම නැති කරලා දානවා. වර්තමානය ස්කන්ධයන්ගේත් අවසානයේ වෙනවා. ඒ රහතන් වහන්සේගේ සුන්දර පීනිවාම් පෑම. ඒ අනු පාසේස පනිර්වාණයට පත්වීම. ඒ විදිහට පිංවර්ත්නී ඒ කවනු තේරුන් ගන්න අභිධර්මී කියන විදිහයට සත්්‍යයේ පුද්ගලයක් නැත්නම් නිවන පත්්‍යයක්ෂ වෙන්නේ කාටද කියේලා. ඇහෝත් පින්ංවර්ත්නී සත්වයට නෙමේ නිවන පත්්‍යයක්ස වෙන්නේ. පුද්ගලයට නිමෙන් නිවන පත්වයක්ස වෙන්නේ ආත් මේකට නෙමේ නිවන පත්්‍යයක්ස වෙන්නේ පිංවර්ත්න නිවන් දැකපු කෙනාටයි නිවන් දැකපු කෙනාගේ චිත්ත සන්තතියට ඒක මැනවින් අරමුණු වෙනවා. ඒ විදිහට ඒ කවුණු තේරුන් ගන්න. ඉතින්දි මේක හලතියෙනවා ස්කන්දවලට තනිවම හිතන්න පතන්න කියා කරන්න පුළුවන්ද කියලා පිංවර්ත්න ඉස්කන්දවලට තනිවම හිතන්න පතන්න කිව්වාම අනිවාරයේම විඤ්ඥානස්කන්දී වීත්නා සං්ඥා සංකාරාස්කන්ධයන්තියනට ඕන ඒ විඤ්ඥානස්කන්දී රූපයේ ඇසුරු කරගෙන වස්තුරූපයකුම හටගන්නට ඕන ඒකයා පටිපාටයේ සිද්ධවෙෙන කොට පින්ුවර්ත්න සිද්ධවෙන්නේ ස්කන්ධ ධාතුවාත්ී ඉන්ද්‍රයාදී වට පිළිවෙලායේ. සත්පුරුස පිංුවත්නී ඊළඟට අහලතියෙන පස්නේ තමයි ළඟදී YouTubeු වැඩසටහනකදී මා දුටවා ඉතා හොඳින් සම්බුදුදහම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඇත්තතම බුදුහිමියා සර්වක්ඥය කියන්න බැහැ එසේනම් වැ වැසිබිඳ ගන්න පවා කියන්න පුළුවන් වෙන්න ඕන කියා එතනදී මාහිතා හදාගත්තේ බුදුවරු දන්නා සියල්ල දේශනා නොකරන බවත්. මඟපල ලබන්නට අවස්සදේ පමණක් දේශනා කරන බවස් සිතාය. එ සද්ධනම ප්‍රතුරූපකයන්ට මේ අත්‍රලක්වේ හැකි බැවින්. මෙහි අතාතේ පැහැදිලි කර දෙන්න ස්වාමින්න් වහන්ස ඔබවහන්සේට මඟඵල නිවන අවබූධ වීවා කියලා. පිංවත්නී ඒ වැරදිිපකාසයක්. ඇත්තට බුදුහිමිය සර්වක්ඥය කියන්න බැහැ. එසන වැස්සේ වැහිබිදුගන්න පවා කියන්න පුළුවන් වෙන්න ඕන කියලා කිව්වොත් පින්වර්ත්නී බුදුරජාණන් වහන්සේට ඒක කරන්න පැරිකමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ආවාචනය කරමින් පින්වර්නිි අවස් අරමෝන්ට හිතයුමු කළොත් වැස්සේ වැහිබිදුගන්න නෙවේ මේ මහපොළොවේ වැලිකට ගන්නතය සනාකරයි. ඔය ඇත්තු හිතනවාද. කෝටි ලක්සියා සක්වල් ලෝක ධාතුූන් සම්බූත්නුවලින් දැකර දේශනා කර බුදුරජාණන් වහන්සේට අරමුණු කොළෝතින් වැහි බිඳගන්න කියන්න පැහයි කියලා. සත්පුලුස පින්වත්නී භාගවතුන් වහන්සේට අරමුණු කළ හම අවස කන ඒ ඕනෑම දෙයක් ඒ විදිහට දැනගන්නට පුළුවන්කම තිබුණ භාගිවතුන් වහන්සේ සරවක්ඥයි. එතින්දී ඒ කියපු සාමින් වහන්සේට හෝ ඒ ගිහි පිින්වතුන්ට පිංවත්නී වැරදි වැටහීමක් ඇතිවෙලා තියෙනවා ඒ තමයි හැහිත පිළිබඳව. සිතා කඇතිවෙන්නේ අරමුණක් එක්කම අරමුණක් නැතුව හිතකට හටගන්න බැහැ. එ බුදුරජාණන් වහන්සේත් පිින්වර්ත්නි යම් අරමුණක් එක්ක තමයි හිත පාලවෙන්නේ. එතනැදී ආවර්ජනා කරන්නට ඕනේ. භාගවතුන් වහන්සේගේ දසබල ඥානයන් සර්වංතාාඥානයේ ගත්තාම සර්වජ්‍යඥානඇතැන් සම්බුදුස්ම නුවන පිංවර්නි සබ්බයුතඥානය ඒ අවස්්‍ය තැනට භාගිවතුන් වහන්සේට අවශ්‍ය විදිහට අවශ්‍ය කාණාවෙනුවෙන් යුතුවන්න පුළුවන්. ඉතින්දි බුදුරජාණන් වහන්සේට පංවර්නී එක්ක් සත්වයින්ගේ කර්මාන්තරායන් විපාකාන්තරායං ආදී කවුණු වගේම සර්වර්තා ඥානයේ පින්වුවත්නය සේම ආකාඩයකම කවුණු අවස්්‍ය විදිහට දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. සත්පුරුස පිින්වත්නී ඊළඟට හලතියෙන ප්‍රශ්නේ අවසරය පින්වත් සාමීන් වහන්සේ. කඩෙන්ගෙනෙන බිත්තර තැබීමෙන් ප්‍රාණගාත අකුසරය සිදුවෙනවාද ඉතා අනුකම්පාවෙන් පැහැදිලික දෙන සේක්වා ඔබහන්සේට බොහෝ පින් දීදකාවසවීවා තෙරුවන් සරණය කියලා. පිින්වත්නී කඩංගීන බිත්තරවල ජීවයක් තියෙනවා නම් ප්‍රාණගාත අකුසලේ වෙනවා ජීවයක් නැත්නම් ප්‍රස්නයක් නැහැ. ම්බිත්තර ගම්බිත්වර සම්බන්ධ වර්තමාන්‍යය මත තියෙනවා. එතනද පාම්බිත්තර කිකිලියන්ගේමා දෛනික ඔසබ විදිහට පිංවර්ත්නී පහල වන කවුණු කියලත් ඒ බිත්තරයට පසුව බැසගන්නවා කියන කාණාවකොත් තියෙනවා සත්වයාගේ. එතනද ඔය ඇත්ත බිත්තර ආදී දීවල්ලනින් කෝකටත් ඇත්ත කටයුතු කිරීම වඩා සුදුසුයිය. සත්පුරුස පිින්වත්නී ඊළඟට අහලතියෙන පස්්නය තමයි සසරගමනේ ආසත්්‍රයෙක් ආරම්භයක් පැනවිය නොහැකි නම්. නිවන මගින් ඒ සසරගමන ආසත්්‍රයන්ගේ අවසානයේ වේය කියාද පෙන්විය නොහැකීනේද. අනික නිවන දකින්න සත්‍රයේ පුද්ගලයෙක් නෑලුුණේ. එතකොට ුදුරජාණන් වහන්සේ විසින් සතවයන්ගේ ආරම්භයක් නොපනවාතියේදී අභිධර්මයේ සත්‍යේ පුද්ගලයේ සත්ව වසේම නැතැයි යනුවෙන් කීම භාගවතුන් වහන්සේට ඉහලීයාමක් නොවේද. එතකොට මොකක්ද පිළිගතයුතු පිටකය. සූතේ ද අභිධර්මේද. සූතේයට අනුව සත්්‍රය එක්සිටී, අභිධර්මයට අනුව සත්‍යේ පුද්ගලය කෙනෙක් නැත ක්‍රියාවක් ඇත. නමුත් කරවන්නේෙක් නැත. විඳීමක් ඇත නමුත් විදවන්නේෙක් නැත. ඒ නියායටම අනුවගත්තුොත් හාමුදුරුවනේ නිවනක් ඇත නිවන් දකින්නේෙක් නැත. මාර්ගඵලයක් ඇත ඒවා පත්‍යස්ස කරගන්නේෙක් නැත. භාවනාව ඇත නමුත් භාවනා කරන්නේෙක් නැත. ධර්ම දේශනා ඇත සවනය කරන්නේෙක් නැත. ධර්ම කවුනු ඇත නමුත් නුවනී මනසිකාරය කරන්නේෙක් නැත. ධානය කරන්නෙක් නැත. ඔබ වහන්සේලාට දෙන්න පුළුවන් සම්මුතිය සහ පරමාතයේ පටලවා නොගන්නා යන අවවාදය විතරද. බුදුරජාණන් වහන්සේ කොට නදීද සම්මුති පරමාත දේශනා කරලා තියෙන්නේ කියලා. සත්පුරුස පින්වත්නී පේතු අන්තට ගිහිල්ලා. ඒයන් ඔබ, ර මාර්ත ගැන කතා කළට පරමාත දන්නෙත් නෑ. සම්මුතිය ගන කතා කලාට ඔබ සම්මුතිය ගෙන දන්නෙත් නැහැ. නොදන්නා කමෙ සයි මේ පැටිලිල්ල ඇතිකරගෙන් තියෙන්න්නේ. නිවනමගින් ඒ සසර ගමනා සත්්‍යයන්ගේ අවසානයේ වීය කියාද පෙන්ිය නොහැකි නේද කියලා හලා තියෙනවා. සසට ගමනී ආසත්වයන්ගේ ආරම්භයක් පැනවිය නොහැකි නම් නිවන මගින් ඒ සසර ගමන ආසත්වයන්ගේ අවසානයේ වේය කියාද, පෙන්වියෙන් නොහැකිී නේද කියල ඇහුවොත් පින්වත්නී අනිවාරීම පෙන්න්නන්න පුළුවන්. අනිවාරීම නිවන මගේ ඒ සත්්‍යයාගේ අවසානයවීය කියලත් පෙන්න්නන්න පුළුවන් නමු සසරගමනේ ආසත්්‍යයන්ගේ ආරම්භයක් පනවියෙන් නොහැකිනම් කියලා අහදදි පින්වත්නී ආරම්භයක් පැනැවියෙන් නොහැකිනම් කියලා ඔබ කොහොමද කියන්නේ. භාගවතුන් වහන්සේ එය දේශනා කළේ නැහැ පිංවත්නීත් භාගවතුන්නාද දේශනා නොකරපුහහි තුත්තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ විසින් ඒ දේශනා නොකරීන්න ඇත්ත මොකක් කරෙනනිසාද ඔය ඇත්තු හිතන්නේ. මං ඔබෙන් පස්සනයක් අහන. දැන් ඔය ඇත්තු අභගස්දකල තියෙනවානේ. ඔය අඹගහා අද පැළවෙනකොට ඒ අඹගහි ල් අම්ඹගාටයන්නකු ඒ අඹ ගහයෙත් මුල් අම්භගාටයන්නක ඒ අඹභගහෙත් මුල් අම්භගාටයන්නකු එතකොට මේ ලෝක සක්වල විනාසවීම දක්වා මේ යන්නකු මෙම ගිනිගෙන අලුගෙන් අලිවෙල්ලා. විනාස්වීම දක්වා ඉට පස්සේ ඇති වුණනේ. ඒවගේ පරම්පරාවක් පවතිනවානේ. පින්වත්නී මෙතනැද සිද්ධ වෙලා තියෙන්නේ හරියට අඹ පරම්පරාවගේ දිගින් දිගටම සිදුවන කියාාවලිය හැබැ කාලාරූපයේ ගස්කොළං වෙනස්සවෙලා තියෙන හැඩුව වෙනස්සලා තියෙනවා මෙ විවිධාකාර හේතු පළවල ස්වභාවය හින්දා. ඔය ඇත්තු සසරගමනේ ආභුසත්වයන්ගේ ආරම්භයක් පැනවිය නොහැකි කෙලක අද්දි පිින්වත්නී භාගවතුන් වහන්සේ ආරම්භයක් දේශනා කළේ නැහැ දේශනා නොකල පින්වත්නිි වෙනත් දෘෂ්ටිවල තිහෙම යොමුුණ සත්වය. ඒවාගේම ඔය ඇත්ත කොහොම දේකවුන තේරුන් ගන්නේ. දැන් ඔය ඇත්තෝ අවබ ඉස්සරාතියෙන අඹගෙඩියක් කනව කනයකද කරන්නේ හෙම නැත්නං ඔය ඇත්තෝ අඹපරම්පරාව හොයහෝ යනකද කරන්නේ. දැන් ඔබ සසරී දුක්කනිවෙෙන් ඉන්න සත්වයකන්න සසලින් ඉගොඩවෙෙන තමයි කටයුතු කරන්න ෝ නැත්තන් අභගස්සල මුල් අභගාය අභගා හොය හෝ යෑමෙන් වෙන්න ඔබ තිහෙට්ටුවට පත්වීම. න දවසක ඒවා ඇතුුණු ආකාරයක් තියෙනවා. පංුවත්නී ඒක තේරු ගන්න ඕන ඒ විදිහට අන්තීටයන්න හොඳ නෑ මෙතන අන්තේට ගිහිල්ල තියෙනවා ඔය ඇත්තූ නාමරූප ගැන්තාාවම දන්න ඉක්මන්ටම නාමරූප ධර්මයව දනගෙන ගන්නත් ඕෝන. ඉළඟට අහලතියෙනවා අනෙක නිවන්දකින්න සත්‍රයේ පුද්ගලයකුත් නෑලනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ ආරම්භයක් නොපනවා අතියේ්දී අභිධර්මය සත්‍යේ පුද්ගලයේ සත්‍ය වසේම නැතැයි අනුවෙන්කීම භාගවතුන් වහන්සේට ඉහලීයාමක් නොවේද කියලා. නෑපින්වර්ටනිි ඔබයි භාගවතුන් වහන්සේට ඉහලගිහිල තියෙන්නේ. ඔය ඇතු ඉක්මට පහලට බහින්න. ඔය ඇත්තුෝ සූත දේශනා වරදවා තේරුම් අරගෙන. ඒ නිසාහ පින්වුවත්නේ ඔය ඉන්න ඉහලින් පහලට බැහැල ඔය ඇත්තු ඇතේරුන් ගන්න මේ රූප වේත්නා සංඥා සංකාර විඤ්ඥානකරෙන ධර්මතාවයෝ ගැන අඩුමතරම ඔය ඇත්තු රූපේ අනිච්චය කියෙනෙ එකව පවිශ්වාසක දන්නේන. රුමිකින් පනමං්්‍ය සිවක් කළේ රූප අනිච්චන් වානිච්චංචාති වේදනා සංඥා සංකාධ වි්ඥාණයන් ගැත් බුදුරජාණන් වහසීම දේස්නා කලානෙ. එතකොට අනිත්‍ය ධර්මවල පින්ගොනි ස්තීරතයක් ඔය ඇත්තන්ට කොහෙද හබ වෙන්නේ. අඩුමතරම සූත දේශනාවත් ඔබ විශවාාසක රන්නේනේ. මේ විදිහට පින්වද සූත්‍ර විනේ ගැලපිෙන එක තේරුම්ගන්නට ඕන. ඒවගේ ඔබ මොකද පිළිගත යුතු පිට කේ සූතයේ රබිදධනමේදිකිල් ඇහුවොත් ඔය ඇත්තන්ට තිනෙන මනෝවිකාරයක්. පත් ඔය ඇත් අඳ තීර මේ වෙලාවේ මනෝ විකාරයක් ඒවාගේම වැෑදි දෘෂ්තියක්ක් ඇත්තටම ඔබ විසින් ගොඩ්නගාගත්ත පින්වුවත්න වැෑදි දුෘෂ්ටිය. එක කවුරු හරි ඔබ වැජ දුෘෂ්ටියක සමාධන්කරවල එහෙමන ඇත්තං ඔබ විසින්ම ඉස්කන්ධ ධාතු ආයත්නාදිය තේරුම්ගන්න බැරි විනිසා. අඩුමතර්මය සූත්‍රකමේයටවත් අිධර්මකමයටවත් ඒක තේරුම්ගන්න බැරවුණු හින්දා පින්වත්නි වැජ දුෂ්ටියකට ඇවෙල්ලා. සූතයට අනුව සත්වයන් සිටි. අභිධර්මයට අනුව සත්්‍යේ පුද්ගලය කෙනෙක් නැත කියල ඔබ කියනකොට පින්වත්නයකින් පඥ මං්‍යසිවක් කළී රූපන් නිච්චන්වා ච චාතිකල ඇහවේ රූප මේ සූතයට අනුව සත්වයන් ඉන්න හින්දද. බයන්න කොය ඇත්තන්ට ඇතිවෙලාතිෙන මිත්‍යා දුෘෂ්ටියක ම හත. ඕක මිත්‍යාදදුෂ්ටියයක් වුණට නියත මිත්‍යා දුෂ්ටියයක් බාටදම් පත්කරගන්ඩිප. සූතේයට අනුවපිංුවත් නී සත්වයන් නැහැ අභිධර්මයට අනුවත් සත්වයෝ නැහැ. පුද්ගලයෝ නැහැ ආත්ම කියල දේවල් නැහැ තියෙන් න්නේ පිංවුවත් හීත පල් ධර්මයන්ගේ කියා කාරීතයක් වනුණු ධර්මතා සමුදායක්. ක්‍රියාවක් ඇත නමුත් කරවන්නේෙක් නැත. මිඳීමක් ඇත නමුත් විඳවන්නේෙක් නැත. ඒ නි්‍යයායටම අනුවගත්තොත් හාමුදුවනේ නිවනක් ඇතනිවන් දකින්නේෙක් නැත. මාර්ගඵලයක් ඇති ඒවා පත්‍යස්ස කරගන්නේෙක් නැත. භාවනාව ඇත නමුත් භාවනා කරන්නේෙක් නැත. ධර්මදේශනා ඇත සවනය කරන්නේෙක් නැත. ධර්මකවුණු ඇත නමුත් නුවනී මනසිකාරය කරන්නේෙක් නැත. දානය කරගන්නෙක් නැත. ඔබ වහන්සේලාට දෙන්න පුළුවන් සම්මු තියසාහ පරමාතය පටලවා නොගන් යන අවවාදී විතය දෙකල් ඇහුවත්නය අපිහිම අවවාදදීල නැහැ සම්මුතිය පරමාතය දෙක පටලවාගන්න එපා කලාවවාදයක් දෙන්න. ඔය ඇත්තුව සම්මුතිය කළ හිතන්ගින් ඔයි මිත්‍යයා දුෘස්තිය අයින් කළ සම්මුතිය තේරුන් ගන්න. ඔය ඇත්තුූ පරමාතය කළ හිතන්ගින්න ඔය මිත්‍යා දුෘස්තිය අයිං කළ පරමාර්ථය තේරුන් ගන්න. එතුකොට සම්මුතියේ පරමාර්ථයේ අපූර්ව බැඳීම ඔය ඇත්තන්ට හොඳට තහ උරුුවේවි. ඔය මිත්‍යා දුස්තිය අයින්කරගන්න ඔය ඇත්තූ කටයුතු කර ගන්න. බුදුරජාණන් වහන්සේ කොතයදීද මේ සම්මුති පරමාත දීශනා කල්ලා තියෙන්නේ කියල ඇහුහාම පින්ුවර්ටන භාගිවතුන් වහන්සේ විසින් හැමතැනක දීම සම්මුති පරමාත දීශනා තමයි දේශනා කල තියෙන්නේ. භාගිවතුන් වහන්සේ නානාප කාරවිදිතියේ බවදේශනා කල්ලා තියනවා අටුවා අර්ථකථන ක්‍රමයයක්ත් එක් වුවය ඇත්තු ඉමසා බැලවාහම මේක තරුම් ගන්න පුළුවන්. හැබ මෙතින් දිිපිංවර්ත්නි ඔය ඇත්තන්ට මේක නම් කියන්න වෙනවා පුළුවන්න්නං මේ කියන ඒ සූත දේශනා අභිතරම දේශනා විනේ දේශනා පුළුවන්නන් අද තේරුන් ගන්න. අද බැරවුණුොත් හෙට තීරුම් ගන්න. හෙට බැරුණොත් පින්වති අනිත්ත තීරුම් ගන්න අනිද ැරුණොත් මේ මාසි හිල්ල හරි මේ අවුරුද්ද ගිහිල්ල හරි මේ ජීවිත කාල ගෙහිල්ලරි කවදාහර ඔය ඇත්තුමික තේරුම් ගන්න කටයුතු කරන්න. බෝධි පාසක ධර්ම යෝදියුණ තිියුණු තත්වයට පත් කරගන්නට ඔබ කටයුතු කරගන්න කවදාද ඔබගේ ඥානයමුහෝ කුරායන්නේ අන්න ආත්ම භාව සියදහසක් ගිහිල්ල හරි ඔය ඇත්තන්ටා සිද්ධ වෙන්නේ මේ සසරින් එගොඩවීමම තමයි. එන්සා සහිනුවනින්. කටයුතු කරන්නට වගබලා ගන්න. සත්පුරුස පිින්වුවත්නී ඊළඟට හලතියෙන ප්‍රශ්නේ තෙරුවනී පිහිට ලැබීවා කල්නෙමිතුරු පින්වත් සාමින් වහන්සේ. අපකිරී අනුකම්පාකරන සේක්වා ලෞකික සම්මාධිට්ටිය සහ ලෝකූත්තට සම්මාධීට්ටිය අතර වෙනස කුමක්්ද. ඔබවහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වීවා කියලා. පින්වත්තියේ ලෞකික සම්මාධිට්ටිය. ඒ කියන්නේ මඟඵල නොලැබූ අයගේ චිත්ත සම්ප්‍රතිය තුළ ඇතිවන කම්මස්සකතා සම්මාධීත්‍යයේ චතුසච්්‍ය සම්මාධිත්්‍යය ධ්‍යාන සම්මාධි්‍ය මගග සම්මාධ්්‍යය පල සම්මාධිත්්‍යයාදී ඒ මාර්ගඵල උපදවාගත්තේ නැතිවුදවයට ඇතිවන නිවැදි දැක්ම. ලෝකෝත්‍ර සම්මාධිත්්‍යය ගන ඇවහාම පින්වුවත්නී මාර්කඵල උපදවා ගත්තෝ උතු මන්ගේ චිත්ත සන්තතිය තුළි ඉතිරි මාරග පල උපදවා ගැනීමමාදිය උදෙසා ඇතිවන පින්වත්නී ඒ සම්මාධීට්්‍යය. ඉ සම්මාධත්්‍යය මඟපලනො ලැබූතු මන්ගේ චිත්ත සන්තතියත් මඟ පල් ලැබූතු මන්ගේ චිත්ත සන්තතියත් පහළ වන ආකාරය අනුව. ලෞකික ලෝකෝත සම්මාධීත්්‍ය විදිහයට තීරුන්ගන්නට ඕනේ. සත්පුරුස්ත පින්වර්ත්නී ඊරඟට අහලතියෙන ප්‍රශ්නය. අවසරය පින්වත් ස්මීන් වහන්සේ පින්කමක් සිදුකොට සැපවත් සුවපා්ජීවිතේම ලැබීවා නොයෙක් සිල්පයේ දක්ෂ භාවය ලැබීවා තේශාංවිත බව ලැබීවා සැපපතිපදාවකින් චතුරාරි සත්‍ය අවබෝධ වීවා කියයා පාර්තනාකිරීම නිවරෙද්ද. පින්සිදුකර පාර්තනා කළ යුතුමද, අවසරය කවුණාවෙන් පහදාදෙනසීවා පින්වාස් සාමින් වහන්ස කියලා සත්පුරුස පින්වත්නයේ. පින්කමක් කරල සැපවස්සූපා ජීවිතීම ලැබීවායි කියල ඔය ඇතු ලෞකික දේවල් අමුතුවින් පටයුතු නැහැ. පැතුවත්ම පැතුවත් ලෞකික දේවල් කොහොමත් ලැබෙනවා. විවිධාකාර සිිල්පයේ දක්ෂභාවේ ලැබේවා කලැකිවුවොත් පින්වුවත්නි අනාගත සසරින් ඉගොඩ වෙනකං ඔ ඇත්තෝ සිල්පඥානය ලැබිනාකාරේ වැඩ පිළිවෙලක හැසිරෙන්වන බහුස්සටකම හදාගන්න ඕන. බෞසතකම ඕන වෙනවා. තේචාංවිත බව ලැබේවා ආදීවිදියට, පින්වර්ත්නි අරමුණු කරනකොට ලෞකික දේවල් අරමුණු කරන්න ඇතු ඔය ඇතු චතුරාර් සත්‍යම අවබෝධ වේවා කියල අරමුණු කරන්න ඕන. චතුරාර්ය සත්‍යයා බෝධය පිරිස මේ පුුණෙ කරමයෝ හේතු සම්පත්ම වීවාය කියල ඔබ නිවනාරමුණු කරගෙන කටයුතු කරන කොට කරගන්න පින්කංවල හැතිට පින්වර්නි විපාක තරමයෝ ලැබෙනවා. එනිසා ඔය ඇත්තු චතුරාර්ය සත්‍යයා බෝධඥාණයෙන් කෙලෙසුන් අසන්නට නිවනමා අරමුණු කරගෙන හීතුඵල අනුව කටයුතු කරගන්නට වගබලාගන්නට ඕනේ. සත්පුරුස පින්වුවත්නී ඊළඟට හලතියෙන පස්්නේ අවසරෑ පින්ව ස්වාමින් වහන්සේ. නිඳවා සිටින විට පෙනින්න සිහින තුළ අප කරන කියන දේවල්වලින් අපට පාපයක් සිද්ධ වෙනවාද තෙරුවන් සරණය කියලා. සත්පුරුස පිවර් කර්ම රැස්වන කර්ම රැස් නොවන විදිහත් තියෙනවා. නිදාගන්න කොට පින්ංවර්ට්නී කොයිවිලාකව චක්කා එතන සූතායත්නයන්ගෙන් අරමුණු ගැනීමක් වෙන්නේ නැහැ. නමුත් මනායතනීන් තමයි අරමුණුවරගෙන් ඉඳට යන්නේ. අහපෝ අවදිවෙන්නෙත් මනායතනී අරමුණගනිමින්. එතනද පින්වර්ත්නිි නිදාගෙන ඉන්නකොට පෙනෙන හීනවල අප කරන කියන්ද ඒවල් වලින් අපට යම්කිසි පාපය සිද්ද වෙනවාද කියල ඇහුවොත් සත්පුරුස පිංවර්ත්නී. ජවන්සිත් ඇතිවන විදිහත් තියෙන ජවනයන් ඇති වෙනකොට ඒවාට විපාක ශක්තියක් ලැබෙනවා. ඒ ජවනයන්ට පිින්වර්ත්නී යම්තා විපාක ශක්තියක් තියෙනවා විපාක ධර්මයන් ලැබෙනවා කරම රැස් ඕන විදිහකොත් තියෙනවා මනාඇතන දම්මාරම්ම නෝස්ස මේක ඇතීරුම්ගන්නට ඕන. එතක නිදාගෙන ඉන්නකොට පෙනෙන සිහින තුළ ඔබ කරන කියෙන් දේවල්ලලින් යම්කිසි අකුසල කර්ම විපාකාධ්‍යත් රැස්ෙන කුසල විපාකාදත් රැස්සෙනවා. ඔය ඇත්තුූ බොහොම සංසුම්වෝ තැම්පත්ත මෛතයේ බුද්ධ අනුස්සති වැනි භාවනාවක් වඩා කටයුතුක නින්දට යනවානං. ය තත්වය මඟ හැල්ලා යාවයේ. සත්පුරුස පින්වර්ත්නී ඊරඟට අහලතියෙන පස්්නය. අවසරෑ පින්වත් කල්්‍යයානමිත්ත ස්වාමීන් වහන්සේ කවුණාවෙන් පහදා දෙන මැනවි අප ඥාති වන බටහිට වෛද්‍යවරේක්. මෙලූපාලුව කර්මයේ ඕපපාතික සත්‍යයම් බටහිරිවිද්‍යාව තාහුරු නොකළ නිසා පිරි නොගන්නා බවයි. ධර්මීයට අනුව මේ මිත්‍යාදුෘෂ්ටික යැයිමා පැවැසුවා. මේ ඇසූ තවත්ඥාතියෙක්මා වැරදි බවත්. පසුගිය ජාතික ගුවන්මුදුලු ධර්ම දේශනාවක වදාල ලූබදේශ මෝහ සහිත සියලුම දෙනා මිත්‍යාදුෘෂ්ටික බවත්්‍යය. අපදැම් පැටලැවී ඇත. බිහිටවන සීක්වා ඔබහන්සේ පතනබෝධියකින් සසර්දුකින් මිදෙත්වා කියලා. සත්පුරස පින්වත්න මෙලෝව පාලොව කර්මය ඕපාතික සත්‍යයන් බටහිරි විද්‍යාව තාහුරු නොකල නිසා පිළි නොගන්නා බව කිව්වතින් ඔවුන්ගින් අහන්න කවදා කවුරු විසින් කොහොම හොයාගත විද්‍යාවද කියලා විශ්වවිද්‍යාලයේ මේ අවුරුද්ධේ විසේණීදේශයේ සමහර කොටස් ඉවැත් කරලා ලබනාරෝදි ශේණීදේශය තව කොටස් එකතු වෙනවා. එතකොට මේ බටහිර වෛදිවිද්‍යාවේ මෙලෝපාලොුව කරමේ ඕපපාතික සත්‍යයන් ඒ අහවුරු නොකර නිසා පිළි නොගන්නවා කෙලා කියනකොට ඒ බටහිර වෛද්‍යවිද්‍යාවේ නිර්මාතවරුන්ගේ ආගම් ඇවිල්ලා. පින්වුවත්නී වෙනත් මිත්‍යා දුෂ්ටිකාගම් බවත් ඔහුන්ට මතක් කරන්න. එවැනි දෘෂතිියක සිට ඔවුන් විසින් පරිීසන කළ දැනගත්ත ඒවා පින්වුවත්ී අවරුද්ධයෙන් අවුද වෙනස්සන බවත් ඔවුන්ට තන්නෙ ත අහවරු කළ කියන්න. එතකොට කවදා කවුරු විසින් සොයා ගත්ත විද්‍යාවද පිංුවත්නී විශ්ශාස කරන්න ඕන කියලත් අහන්න අද කියන එක හිට වෙනස්වෙනවා. හෙට කියනක ඊළඟ දවස වෙනස්ස වෙනවා ඉන්ද්‍රීියන්ට ගොදුරුවන විද්‍යාපිරිමඳ විශවාසයයක් තියන්න කොහොමද කියලා අහන්න. භාවනා කරලා කල් නොයවාම්පති පලාරගෙන කටයුතු කරන්න කියලත් කියන්න. පිින්වත්නී ධර්මයට අනුවේක මිත්‍යාදුෂ්ටිකයකයා ඔබ කිව්වදී නිවැරදී. ඒක අහපු ඔබේඥාතියෙක් ඔබ කිවපකාසේ වැරදි ජාති ගුවංග්‍රය ධර්මදීේස්නාවක ලෝබදේස මෝහ සහිත සියලොම දෙනා මිත්‍යාදුෘෂ්ටිකයි කියල කියාද්දි පිින්වත්නී ලෝග දේශ මෝහ කියන. ඒ හේතුයෙත්න සියලුමසිත් මිත්‍යාදුෘෂ්ටික හිත්වෙන්නේ නැහැ. ඒදේශනා ඔහු වරදවා තේරුම් අරගෙන හෝ එහමනැත්තංඒ කරපුසා මන් වහන්සේ විසින් ඒක වරදවා දීශනා කරලා. ප මිත්‍යා දුෘෂ්ටියය එදෙන්නේ දිට්ටිකත සම්පයුත්ත හිත්වල මත්‍යා දුෂ්ටියත් එක් ෙදෙන හිත්වලයි මිත්‍ය දෘෂ්ටියය දෙන්නේ. මිති්‍යා දෘෂ්ටියය දෙන්නේ නැතිහිත් පින්වර්ටණ ලෝබයයි මෝහයයි, දේසියයි මෝහයයි මෝහයයි අතර තියෙනවා. එතකොට දිට්ටි කියන වචනයෙන් හඳුන්වන දුෘෂ්ටිය නැත්තන් සම්මයක් දුෘෂ්ටි ෝ මි්‍යා දෘෂ්ටිය දෙකින් මිත්‍යා දෘෂ්ටියා සමඟ පින්වර්ටණි යෙදෙන හිත වෙන එකක්. අකුසාසිය දොලහෙන්ම මිත්‍යා දෘ්ටයා සමඟ යෙත්නහිත් හතර කම්බ වෙනවා පිට. ඉදීශනාවහු ඒක සවනය කරපු ආකාරයහු වැදි බව තේරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පිව ඊළඟට හලතිීන පස්්නය අවසරය පින්ව සාමීන් වහන්සේ පංචඋපාදානස්කන්දයක් ඇතිවීමේදී ූපවීත්නා යනාදී පහම එකටම හටගන්නේද. නැත්තා විඤ්ඥානාස්කන්දී මුලින්ද දෙවනුව සංඥාව තෙවනෝ වේදනාවරද හටගන්නේ. උදාහනය ඇසුලින් පැහැදිලික දෙන මැනවි කියලා. සත්පුරුස පින්ංවර්ත්න සංච උපාදානස්කන්දයක් ඇතිවීමේදී රූපවේත්නායරාදී පහම එකටද හටගන්නේ කෙල ඇහුවාම මේ පහම පින්වර්ත්ණි හටගන්න එකනෙ එක උපකාරයෙන්. සිතක් හටගන්න නං රූපයේ ඕන වෙනවා. ඒ රූපයේ පිින්වර්ටන වස්තුරූපයක් වෙන්න ඕන වස්තුරූප හයෙන් එක තැනක තමයි හිත හටගන්නේ. එතකොට ඒ හිතක් හටගන්නවානං ඒ හිතේ වීත්නා සං්ඥා සංකාරකයන ධර්මයෝ යෙදෙන්න්නම ඕන. හිතා හටගන්නවානම් පිින්වත්නී ඒහිතේ එවැනි ධර්මයෝ යෙදෙන්නම ඕන. ඔයත්තු ඇහුවොත් විඤඥානස්කන්දය මුලින්ද දෙවනුව සංඥාවත වුණු වීරනාවද හටගන්නේ කියලා පින්වත්නී විඤඥාස්කන්දය මුලින් හට ගැනීමක් නෙමෙ විඤ්ඥානාස්කන්දයේ වේත්නා සං්ඥා සංකාරයේදෙන් ඕන ඒක උප්පාද ඒක නිරෝධී ඒකාලම්මන ඒක වත්තුකකමේට. ඒවාගේම රූපයත් ඒ මොහොතේම පහළ වෙන්නට ඕන පිින්වර්නීමේ පහම එකට හටගන්නේ එතන්ද පතිසන්දිය සිද්ධ වෙනකොට පතිසන්දියට සිතමුල් එනවා සිත තමයි පින්වර්ත්නී රජි වෙන්නෙම ඒ කාරනාවලදී. සිත රජු සිතේත්න ප්‍රධාන සම්පතිය වගේ තමයි පුවත් චෛතසික ධර්ම කියල චෛසික ධර්මෝලින් චීත්නාවකෙන් චෛතසිකය කියලා හඳුන්වන්නේ. සත්පුරුස පිංුවත්නී ඊළඟට අහලතියෙන පස්්නය අවසරය පින්වා ස්වාමීන් වහන්සේ. පර්තමානයේ රංගන ගායන කටයුතුවල නිරත වෙන බොහෝ පිරිස් සිටිති. අද වනවිට පාසල්ලමුන් ඇත්ලු බොහෝ පිරිසක් සමාජමාධ්‍යන්හි හාස ජනක දේසේ හා රාගී ඇතිවන පීද්දය රංගනයන් කරයි. ඇතැම් අයි හාස ජනකවැනි රංගණයන් කරන විට බොහෝ පිරිසක් එයින් සතුටුුවන නිසා ඒ පිනක් කියාද සිතයි. එයින් බොහෝ පින් රැස්සෙනවාද පින්ව ස්වාමින්න් වහන්සේ මෙලෙස, ංගනයන් කරන අය පායාසනම් නිදයට යන බමාසා ඇත ඒ සත්‍ය දෙයක්ද. පින්වස්සාමින් වහන්සේ නැත්නම් මෙම පුද්ගලයන්ට කෙසේ කර්මයපාකයන් සකස්වීද. බොහෝ පිරිසල්ගී යහපත පිරිිසපට කවුුණාවෙන් පැහැදිලි කරදින සීක්වා. ඉතාම කිටි කලකදීම උතුම් චතුරාරි සත් ධර්මීම අවබෝධ කර ගැනීමට පින්වසාමින් වහන්සේට හැකි වීවා තෙරුවන් සරණයි කියලා. පවනාවන්ත ගුණබර සත්පුරුස පින්ංවර්ත්නී. අද වන විට පාසල් ලමුන් ඇලු බොහෝ පිරිසක් සමාජමාධ්‍යන්ගේ හාස ජනක දේසේ හා රාගී ඇතිවන පයිදිය රංගනයන් කරයි. ඇතැම් අය හාස ජනකවැනි රංගනයන් කරන විට බොහෝ පිරිසක් ඒ සතුටුවන් නිසා ඒ පිනක් කියා හිතයි නෑ පංවර්ත්නිය එක වරදා. පිනක්නෙමේ ඒක පවක් වෙනවා. ඒට හේතුව තමයි තමන්ගේ ලෝබදේශ මෝහාදිය වාර්ධනය කරගෙන අන්‍යන්ගේ ලෝබදේශ මෝහාදිය වර්ධනය කරගන්නට උදව කිරීමක් හින්දා. තමනුත් අකුසල් කරගෙන පින්වවෙත්නී අන්‍යන්තත් අකුසාල් කරන්නට මඟ පෙන්නන හින්දා. ඒක වරදක් වෙනවා. කිසි සේත්ම වැනි කවුණුවලින් ැතුව මිදන්න ඕන නමුත් පින්වර්ටනිි සිල්පද කැඩීමනොකඩීම ආදිය සම්බන්ධ වන ඔය ඇත්තුූ අටසිල්ලාද සමාදන් වුණොත්තමයි සිල්පද පිටී මාදිය සිද්ධ වෙන්නේ. පින්වර්ත්නි ඒක මහලතියෙන ඊළංඟ ප්‍රස්නේ එහෙම කළහම පිනක්රැස්සිවාදක ලැවොත් එහම පිනාකැස්සින්නේ අකුසාසිත් ඇතුුණාව ලැබන්නේ අකුසල විපාකයන් පායාසකෙන නිරේයට යනවාදකි ලැවුවොත් නිරේමක පැත්තක් තමයි පායාසය කළ කියන්නේ පින්වත්න එවැනි තැන්වල උපත්තිය ලබන්නේ ඒ නිවැදි කරගන්න ඇතුව අකුසල් එක්කම තමංග චිත්්‍ර සන්තතිය ඒ රාගාදී කෙළිස්දරමවලින් පුරවාගෙන කටයුතු කන උදවිය. එනිසා ඔය සත්පුරුසූ සසරින් එතරවන ගමන්ට ඉපින්වර්ටනී බාධ ඇතිකර ගන්නටපා කල්්‍යයාන මිත්‍රියුම සීවනය කරමින් මඟ පල් ලබා සසරින් එගුඩ වෙන්නට කටයුතු කරගන්නට ඕනෑ. පිවත්නී කෙටි විවේකයක් ලබා ගන්නවා ඊළඟට හලතියෙන පස්්නය තමයි ස්තරුවන් සරණයි ස්වාමන් වහන්සේ අපගේ සාමාන්‍ය ජීවිතයේ ලෞකික යම් ඉගැන්වීමක් කරන්නෙක්ට පවා ඒ විසේ පිළිබඳව අවබෝධයක් නැතිව බාහිර වෙනත් අයෙකුට එය කියාදීමට බැරිය කොහෙෙන් හෝ කටපාඩන් කරගත් යම් යම් ධර්ම කොටස් කියා දුන්නත් අනෙකාට නිවැරතිව අවබෝධයක් ලබාදීමට නොහැකිය. බුදුදහමත් එසීම තමන් අවබෝධ නොකළ පැත්‍යස්ස නොකළ දහමක් නම් වෙනකෙකුට එය කියාදීමත් නිස්පලය. ඕනෑම අයෙක් වෙන අයකුට යමක් කියා දෙන්නේ තමන් දන්නා අවබෝධ කළ මට්ටමින් පමණි. ඉං එහා දෙයක් කියාදීමට බැරිය හු යමක් කියා දුන්නත් දෙන්නේ ඔහුගේම මතේවිනා නිවැරදිම දහම නොවේ. එසේ තමම් පත්්‍යයක්ස නොකළ දහමක් මේකයි හරි සත්‍ය දහම කියා කියාන්නේ නම්. ඔහු ධර්ම විකෘති කරන්නේෙක් නේද. සම්බුද්ධ ශාසනයේ පරිහානය එයම නොවේද කවුණාවින් පහතා දෙනසෙක්වා තිරුවන් සරණය කියලා. ඒ ප්‍රකාසේ සම්පූර්ණයම වැරදී. ප්‍රකාශේ සම්පූර්ණම වැරදිවෙන්නේ මෙන්න මේ හින්දා. පිින්වත්නී සාස්තූන් වහන්සේ දේශනා කළ ක්‍රමය සාස්තූන් වහන්සේට විසේවූ දහම් කවනො සාස්තූන් වහන්සේ හා සමමට්ටමට ශ්‍රාවකේ්ට ගිහිල්ල විසේ කරගන්න බැහැ. භාගිවතුන් වහන්සේ හා සමමට්ටමට ශ්‍රාවකයකුට යන්න බැහැ. අවබෝධෙ භාග්‍යවතුන් වහන්සේට සමවෙන්නේ කොහමද. භාගිවතුන් වහන්සේ දේශනා කරපු විදිහටය ධර්මය දැනගන්නට ඕනි. සාාවකයා කොහොමද තමන් අවබෝධ කරගත්තා කියලා පිින්වත්නි ශාස්තූන් වහන්සේ හා සමමට්ටමට ගිහිල්ලා එස් ඒත් දේශනාවල තියන්න. මේ දේවල් බැහැර කරලා මේක හරි මේකයි හරි මේකයි වෙන්න ඕනිකළ කියන්න කොහමද මේ පින්වත්නීමේ සාවකයෝ. තුන්තරාබෝධීවත් ඔබ දන්න ෑනේ. ඇයක තුන්තරාබෝධිය දන්න ඇත්තේ. බුදු පසේබුදු මහරහත්කර තුන්තරාබෝධීයක් තියෙනවා. මෙ සාාවකබෝධිය පාරමී ධර්මාදයේදී දුරුවලයි. ඕහ සාවකල්. පසේබෝධී ඊට වඩා ඉහලින් තියෙනවා. ලූතුරා සම්මා සම්බුද්ධත්තේ ඉහලින් තියෙනවා. ඔබ සාාවකයන්ගේ ප්‍රමාණතන්නවද. පිංමත්නී රහතන් වහන්සේලාත් ඇවිල්ලා අයිති වෙන සාවකයින්ට. තමන් විසින් අවබෝධ කල කියනවකිව හම භාගවතුන් වහසේ විසින් අවබෝධ කරගන්න දේශනා කළේ. භාගවතුන් වහන්සේ විසින් අවබෝධ කරලා දේශනා කරපුදේ පිංවති භාගිවතුන් වහන්සේගේ පකීනක දේශනාව කියන ඒ අර්ථවිවර්ණ කමයත් එෙක් අටුවාටීකාදීන් හරියට මතියෙද්ද තවත් කෙනෙක් මොනවත් අවබෝධ කරගින් දේශනා කරන්න තියෙන්නේ. තවත් කෙනෙත් අවබෝධ කරගින් දේශනා කරන්න දෙයක් නෑනේ භාගිවතුන් වහසේ පහරුණු කාල තව ගුදු කනෙක් පහළ වෙන්න හැනි.ී ඔයා අවබෝධ කරගෙන දේශනා කරනව කියෙනකෙනා එකසි අට දෙනාගෙන් කාටදයිති කියන්නකො එකසි අටවර්ගයක් ඉන්නවා. පිින්වත්නී ඒබ.ජ. කෝලංකෝල සත්තක් අත්තු පරමකිල සෝහාම් පුද්ගලය තුන්දනෙක්කඉන්නවා. කාමරූප අරූප බවවල අවබෝධ කරගත්ත මඟපල්ලාබීන්ගෙන් සක්‍රදාගාමී තුන්දනයක් ඉන්නවා. එස් යවල් දෙනාමෆිංවර්ත්නී සුකාපටිපදා කිපා බිඤ්ඥා දුක්කාපටිපදා. කිප්පාවිඥ්ඥා සුකාපටිපදා සුකාභිඥ්ඥා දුක්කාපටිපදා දුක්කාභිඥ්ඥාදී ඔය ප්‍රචිපදා හතට දාළ ගත් අට පස්සේ ඒ සියලුම දෙනා ප්‍රචිපදා හතර අනුව විසි හතරදිනෙක්ටෙනවා ඉට පස්ස අන්තරාපානී බායි උපහච්චපානී බායි සසංකාරපානී බා අ සංකාරපානී බයි උද්දන් සෝත අකනිට්්‍ර ගාමී විදියට ගත්තාම අව්‍යග්‍රයක්ම ලෝකය අනාගාමී පුද්ගලයව පස්සනය කම්ඹ වෙනවා අතප සුදස සුදස්සී බ්‍රහ්මලෝකවල පස් දෙනා පස් දෙනා පස් දෙනාගානී හම්බ වෙනවා. එතු අකනිතාා ග්‍රහ්මලෝකකි උද්දන් සෝත අකනිත්‍ය ගාමී හැරෙන්න අනාගාමී හතෝ දෙනෙක් හම්බ වෙනවා. එතකට අනාගාමීයැයි විසි හතර්ධනයකඉන්නවා. සුස්ක විදාසක විදිහට සමතයානිෙක විදිහට පින්වද රහතන් වවාසල දෙක දෙෙන මක්කින්නවා. මාර්ගස්තයෝ සතර දෙනෙක් විදිට සියල්ලම පනස් හතර් දෙනෙක් වෙනවා. ඒ සියලුම දෙනාම සද්ධහදූර පං්ඥා දූර විදිහයට දෙගුණයෙන් වැඩි කළහම එකසය අට දෙනෙක් වෙනවා ඔය එකසි අට දෙෙනගෙන් කොයි කෙන කියදයට පින්වන්නේ පිළි ග්ඩුවන. දැගු එඇතුම මේ හරතියන ප්‍රශ්නය පලන්නකෝ. මේ හරතියන ප්‍රශ්නේ හැටියට පින්වන්නේ කවුරු කියන එක තුඔය ඇයට පිළිගන්නේ. ඔය ඇත්තංගුව තියෙන මිත්‍යා දුෂ්ටියය තරමින් හැටට පින්නේ. පිංවර්ත්නි භාගවතුන් වහන්සේ හා සමමට්ටමටම සාාවක ෝදාලනේ. එහෙම කරන්න පුළුවන්කමක් නෑ භාගවතුන් වහන්සේ විසින් දේශනා කර පුතුන්සී සද්ධර්මය පිංවර්නී ඒ විදිහටන් පිළිපරින්න කටයුතු කරන්නට ඕනේ කවුරු කොහොම කිව්වත් එයයි අවබෝධ කරගන්නට ඕනේ. ම තමන්ට අවබෝධනා තම තමන් අවබෝධ කරගෙන කියන්න අවබෝධ ඥානයෙන් කියන්න ඕන කියනකොට බුදුරජාණන් වහන්සේ හා ඔය කාටවත් සවමට්ටමට අවබෝධකර ගන්න බැරවුණ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරපු ධර්මය පින්වර්ත්නි ඒ විදිහටම දැනීගෙනගෙන පිරිිපැත්ල පියෝජන ගන්න වැරෙන්න්න භාගිවතුන් වහන්සේ නොවන කෙනෙක් අවබෝධ කරගෙන් දේශනා කරනව කියන හිතළුවක් ඔය ඇත්තෝ සරණගිහිල්ල නිකම් මොකරද සතර පාගතිවෙන්නේ. පත්ී භාගවතුන් වහන්සේ හා සාමාට්ටමකට කවුරුත් පත්වන්නේ නැහැ එනිසා අන්තගාමී නොවී මධ්‍යස්ථව ඔය ඇත්තෝ කටයුතු කරන්නට වග බලාගන්නට ඕනේ. සත්පුරුස පිින්වුවත්නී ඊළඟට හලතියෙන පස්්නේ අවසරය පින්වත් සාමින් වහන්සේ. මා සාතිබෙනවා බුදුසසුනේ මාර්ගඵල ලබාගැනීමේදී මුල්වසර දහස රහතන් වහන්සේලාද. දෙවන වසර දහස අනාගාමීන් වහන්සේලාද. ඊළඟ වසර දහස සක්‍රදාගාමී වසයෙන් පහළ වෙනවා කියලා. තවත් ඇංවල වසර පන්සීයක් කියලා යුදා තිබෙනවා. ඒ අනුව මේ කාලේ ඇරහත් ආදී ඉහළ මාර්ගපා ලබාගත නොහැකිද. වර්තමානී රහතන් වහන්සේලා පහළ වන්නේ නැද්ද. වනාවෙන් පහතා අදන සේක්වා ඔබහන්සේට ධර්මාබෝධීම ලැබේවා කියලා හොඳයි පිංුවත්න අපි ඔබෙන් පස්්නයක් අහනවා මහා පානිීබ්බාන සූත දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ආර්්‍යෂ්ඨායක මාර්ගයේ පිළිපත්නා තාක්කාලයක් ලෝකයේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නෑ කියල දේශනා කර ලතියෙද්දී ඔය ඇත්තු හිතනෝද මේ කාලේ මඟපල් ලබන්න බැහැ එකේලා ඉතන්න බුදුරජාණන් වහන්සේම පහළ වෝ කාල සීමාවේදී. පිංවත්නී මොනතරම් පිරිස සෝහං වෙලායි නැත්ත අපිකින්මු කීයගෙන් නෑ බොහෝ දෙනාඉන්නේ එක බීචී කෝලංකෝල සත්තක් අත්තු පරමකින් තුංආකාරයෙන් එක්කා කාරයකට කියලා. කොට ඇත්තුෝ දදිවලෝකයේ කිහෙමි ඉල්ල මනුස්සලෝකයට ඇවිල්ල මඟ පල් ලබන පටනේ තත්ත්වයට පත්ේ දිි පින්ුවර්ත්නී ඔය කිවපකාසේ වලංගුවීද. මේක දීව්‍ය බැහක්ම මනුස්සාදී සෑම තැනකට ම අදාළව ගන්නට ඕනේ අටුවාදී එහෙම සඳහන් වෙනවා ඒක පින්වර්නයේ ගැලපෙන ආකාරයේ තුළ තියෙන්නේ මෙතනදී ඔය ඇත්තු ආර්ස්ථායික මාර්ගයේ පිළිපත්නා තාක්කාලයක් ලෝකයේ රහතන් වහන්සේලාගින් හිස්වන්දී නැහැ කෙළතීරුන්ගන්න ඕනේ අටුාවල තියෙන ආකාරයට වනත් මේ අන්නේ තුන්වෙන් දර්සක ඒ අනාගාමි උතුමන් වහන්සේලා වනත් මේ කාලසීමය පහළවෙන්න පුළුවන්ගේ අටුවාාවල තියෙනෙ විදිහට නමුත් පින්වර්නී ලෝකයේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ. ආදස්ථායක මාර්ගයේ පිළිපත්නාතාක් කාලයක් කියලා භාගිවතුන් වහන්සේ විසින් දේශනා කලා තියෙනවා. සත්පුරුස පිින්ුවර්ට්නී ඊළඟට හලතියන පස්්නය තෙරුවන් සානය පිින්වස් ස්වාමින් වහන්සේ. මගේ ගටුලුවුවන්නේ මම කුමන භාවනාව කරන අවස්ථාවක වුවත් ටිකවේලාවක් කරගෙන යනවිට ඇයස හැල්ලිවේ බායිද සමඟ ඇති සම්බන්ධතාවේ අඩ වීගොස්. භාවනා අරමුණ හොඳින් දැනෙන අවස්ථාවේ හුස්ම ගැනීම වේගවත්වීම හා හාට්බීට් වේගවත්ී දැනන්නට වීම නිසා. භාවනාව නැවත මුල්ල අවස්ථාවට පත්්‍රේ. ය මගහරවා ඉදිරියට යාමට උපදෙසක් ලමේ ඉදනමින් ඉල්ලා සිටිමි කියලා. පිින්වත්නය සංසුම් වෙන්න. පන්සමිලා ඔය ඇත්තු හිත භාවනා අරමුණ ඔස්සේම තියාගන්න පුරුදු පුහුණු වෙන්න. හිත බෙනත්වෙනත් අරමුණුත් එක යන්න දෙන්නේ පා. ඔය ඇත්තන්ගේ සරීරයේ ඒ විදියට හවදස්පන්ධනය දැනෙනවස්ථාවට පත්වෙනවා කෙර කියන්න පින්වර්ත්නි ඔය ඇත්තු එයත් අරමුණු කරගෙන තියෙනවා. ඔබේ භාවනා අරමුණමොකක්ද ගත්තේ ඒ ගත්ත භාවනා අරමුණ පින්වර්ත්නිි හිත පිහිටුවාගෙන කටයුතු කරන්න ආනාපාන් සතිභාවනාවනං නාසේ අගම හිත පිහිටුවා ගන්නට ඕනේ හුස්මත්යක සරීරී පහලටවත් ඉහලටවත් ගන්නේ නැතුව. හුස්මත් එෙක්ක පින්වර්ටනී හිත සරයේ ඇතුළතටවත් සරීරීම් පිටතුවත් ගන්න ඇතුව සිහිනුවනින්ම කටයුතු කරන්නට වග බලාගන්නට ඕනේ. පිින්ුවත්නී ඊළඟට හලතියෙන පස්නේ ගරු ස්වාමින් වහන්ස. පසිද්ධ පන්සලක සවස ගිලම්පස පූජාවෙන් පසු. ස්වාමින් වහන්සේලාට ගිලම්පස වෙනුවට සුප පාන් එළවලු තම්බලා රාත්තිී ආහාරයක් ලෙස පූජා කළා. අපේ හාමුදුරුවනේ ඒදේවල් ස්වාමින් වහන්සේලාට කැපද. ඒදේවල් ඉල්ලා සිටියා. ගරු වාමින් වහන්ස හරි කණගාටය සමාවෙලා පහදා දෙන තිරුවන් සානය කියලා. සාමින් වහන්සේලාට එවැනි වෙලාවට වැනි දේවල් අකපෑ පිංවර්ත්න කැපවින්නේ අස්්ටපාන ආදියයි. අස්්ටපාන ආදිය තමයි කැපිවෙන්නේ අඩ වගේ දීවල් ඒ මොහොටට ඒ වෙලාවට අකප දේවල් වෙනවා. පිංවර්ත්නී ඊළඟට හලතියන පස්නය. අවසරයි සුපින්වත් කල්්‍යයානමිත්ත ගුෘුදීවූත්තමයිින් වහන්ස බොහෝ මිනිසුන් කියනවා හිතං ඉන්නවා ලෝතුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ අටමහා කුසල් කිරීමෙන් තමන්ගේ සියලු අකුසල් යටපත්ව අහෝසි වී නිවන්ට හීටවෙනවා කියලා දේසනා කරලා තියෙන බව ඒ නිසාම මගේ මිතුරන්ද මැරෙන්න කලින් අටමහා කුසාල් සම්පූර්ණ කර මැරෙන්න්න ඕනේ කොහොම හරිකියමින් අරමුණු කරගන්නවා. අටමා කුසා සිපිටිකේ තුළ අඩංගු වන්නක් ද. අටමා කුසල් කළවිට බලවත් අකුසා සියල්ල අහෝසි වී යනවාද. එම කුසල් කිරීමෙන් නිවන සාක්ෂාත් වෙනවාද. නැත්තන් නිවනම අරමුණු කරගත් විට සුකපතිපදාවකි නිවන සාක්ෂාත් කරගැනීමට අටමා කුසල් හේතුවෙනවාද. මෝහේ මුලාවී සිටින පිරිසගේ හිත සුව පිණසමය ධාර්මිකව පහදා දෙන්න ඔබහන්සේට උතුම් චතුරාර් සත්‍යය අවබෝධ කරගෙන නිර්වාණ සුවයට පත්තේවා තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පින්වර්ත්න. බුදුරජාණන් වහන්සේ විසින් අටමුල් කරගෙන මැරන්න කියලා දේශනා කලාද කියලා ඇහුවොත්. තමන්ගේ සියලුම අකුසල කරම එහින් අහෝසි වී යනවා කියලා නිවනත හේතුවෙනවා කර දේශනා කලාති කියලා ඇහුවොත් පින්වත්නය අටමාකුසය කර ගත්තා කියා අහෝසි වෙලා යන්නේ නෑ ඔහුගේ සියලු අකුසල කරමයු. ඒවා සසරේ සැලසානාතාකාලයක් විපාක දෙනවා. දිතදම්ම වීත්න උපජවීත්නය වගේ අවස්ථාධක අහෙමුණොත් තැරෙන්නේ. අනිත්තා පිංුවත්නි දීර්ග සංසාර ගමන් මගේදී විපාක දෙනවා. නමුත් පින්වුවත්න අටමා කුස කරගත්තා කෙළේවා අහෝසිවීයෑමක් වෙන්නේ නැහැ. නමුත් අටමා කුසල් කරගත්ත හින්දා අටමා කුසා සිත්වලටත් විපාකයෝ ලැබෙනවා. අටමහා කුසල් තිිපිටකේ තුළ අඩංග වෙනවාද කිය ඇහුවොත් ඒකට පින්වර්නිි පිළිතුරවස්සයෙන් ඔය ඇත්තන්ට ලැබෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ පකීනක දේශනාව නම්මු අර්ථවිවරන ක්‍රම යේ පින්වර්ත්නි අටුවාදයේ සඳහන් වෙනවා ඒ අටුවාදයේ සඳහන් වන ඒ කවනු තමයි ඔය අටමහා කුසල් විදිහට සඳහන් වෙන්නේ. ඒක පින්වත්න අදසීම මහත්පල මහන් සංසයි. අටමා කුසල් කර ගැනීමේ වරදක් නැහැ නොමුත් අටමා කුසල් කර ගැනීමෙන් සියලුපාප කරම යටපත්වෙනවා දහෝස වෙනවාදකෙ ඇහවුවොත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අටමා කුසල් කළවිට බලවත් වී අකුසා සියල් අහෝස වී යනවාද එම කුසල් කිරීමෙන් නිවනසාක් සාත්වෙනවාදකෙ ඇහවුවත් හැම අටමා කුසලයක්ම නිවන මුල් කරගෙන කරන්න. නමුත් අකුසා සහමුලීම අහෝසී වී යමක් නම් සිද්ධවෙන්නේ නැහැ. නමුත් පින්වත්නී සුකපටිපදාවකින් නිවන් දකින්නට එයාතිසීම මහෝපකාරී වෙනවා. පහස සුකපටිපදාවකින් සස දුක් නසා සසරින් එතරව නිවන් දකිනයකට එයාතිසයිම්ම මහෝපකාරී නං වෙනවා. එනිසා ඔය පින්වතුම් ධර්මී හැසරමින් කටයුතු කරගන්නේ. ත් පුරුස පින්වත්නී ඊළඟට හලතියෙන පස්නය පාද නමස්කාරකර අවසරෑ පින්වත් කල්ලයානමිත ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ එක් දේශනාවක සූතිය නම නොදනිමි වස්කාලයේ ස්වාමින් වහන්සේලා තුන්නමගගෙන් තම තමන්ගේ අධිස්ථානයක් මොනවාදැ අසන විට එක් නමක් ගමින් පිට ඇත තම සිත නොයවන බවත් තවත් නමක් ආරා්‍ය සීනාසනයෙන් පිටරත තම සිට නොේවන බවත්. අනෙක් නම තම තම කයිෙන් පිටයත සිට නොය මේ නොයවන්නට අධිස්ථාන කළ බවත් පවසන විට. බුදුරජාණන් වහන්සේ සාධකාර දුන්නායැයි අසා ඇත්තෙමි.මී අවස්ථා තුනේදී සිට පිටරත නොයාම ලෙස අදහස් කළේ කුමක්ද. අපකිරී අනුකම්පාවෙන් පහදාදන සේකවා. ියුතුම් ධර්මදානය ඔබහන්සේට උතුම් නිර්වාණය පිණසම සුකපාරමිතාවක්ම වීවා තිරුවන් සරණයි සාමින් වහන්ස කියලා. සත්පුරුස පිංවර්ත්න එතනදී අදහස්සෙන්නේ ඒ ස්වාමින් වහන්සේලාගේ කසින මණ්ඩලාදී කවනුත්තික තමන්ගේ භාවනාකමටන් අරමුණ හැර වෙනත් අරමුණක් නොගැනීමයි. සිත පිටත යෑම පිළිබඳව කියද්දි පිින්වත්නය සරීදයේ අත්හැර නොයාම ගැනයි ඒ සඳහන් වෙන්නේ. ඒකන් ශරීරය අත්ඇල්ල හිත වෙනත් තැනකට යන්න බෑමොකද හිතාට ගන්නේ බස්තුරූපයක. නමුත් පිින්වර්ත්න මෙතන්ද අරසාමෙන් වහන්සේලාගේ කසිනාදී භාවනාවල දියුණවීමෙක්ක උන්වහන්සේලා චිත්ත සන්තතිය පවත්තා ගත්තේ පතුරවා පවත්තාගත්ත ස්වභාවයං අනුව තමයි. ගම හෝ ආරන්නෙහෝ සදීදීම් පිටත කියන ඒ ස්ථාන්තුන පින්වර්ත්නී ඒ විදිහට ඒ කවුන තේරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පින්වර්න ඉහිළඟට හලතියෙන පස්නය අවසරෑ පින්වා සාමීන් වහන්ස ගිජීවිතයේ ගත කිරීමේදී. අනාගත ඉලක්ක තබාගැනීම හා ඒ ඉලක්ක ජයගැනීම සඳහා. සැලසුන් කිරීම චතුරාර් සත්‍යාවබෝධයට බාධාවදද. අපකිරී අනුකම්පාවෙන් පහදාදනසෙක්වා තිරුවන් සාරණය කියලා. පිින්වත්නී කිසි සේත් මේ චතුරාර් සත්‍යාබෝධයට. බාධාවක්නමේ චතුරාර් සත්‍යාබෝධයට පහසුවක් වෙනවා. ඔය ඇත්තෝ දස පාරමිතා උප පාරමිතා පරමත්ව පාරමිතා විදිට ඔබේ ජීවිතය සකස්කරගන්නට ඕනේ. එතනද පිංවර්ටනි අනාගති ඉලක්ක ජයගැනීමට චතුරාර්ය සත්්‍ය ධර්මයට බාධාවක් වෙනවාදිකි ලැවෝත් ගිහිජීවිතය ගතකද්දී අනාගති ඉලක්ක තියාගන්නේ එක ඇහැ පිංවර්නි ඒකු ඔය ඇත්තන්ට උපකාරයකුත්වෙනවා. මඟ පල් ලබන ගමනට මොකද ඔය ඇත්තු ආර්ථික මේ වස්සයෙන් එතකොට අසාර්ථක වෙන්නේ ධනාදී පින්කම් පැත්තිං අසාතක වෙන්නේ මව්පියම්පු සැ දූදරුවන්ගේ යුත්තුකම් වකීම් පැත්තිං අසාථක වෙන්නේ ගෙවල් දොරුවා යානවාහනාදිය ඒ විදියට පවත්තා ගැනීම වසයෙන් ඔය ඇත්තු අසාථක වෙන්නේ ඒ කියන්න භාගිවතුන් වහන්සේ දේශනා කළ විදිට අනන සූතියේ පංචි ඉටදම සූතිය. සිංගලුවවාද සූත්‍ර, දී සූත දේශනාාවල තියනෙ විදිහට, ඔයතු ඔබේ මේ ජීවිත කාරය අනාගතයේ සැලසුම් කරගෙන කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේනම් මුදල්පවා කොට සතරකට බෙත්ලා ජීවර්තන විදිහ ගැනත් දේශනා කල්ලා තියෙනවා. පින්වර්ත්නිී ඒ තරන් සලසුන් සහගත ජීවනකමයක් කිසි ආගමක සඳහංවෙන්නේෙත් නැහැ. ඔය තුො හොඳට අනාගත ගිහි ජීවිතයේ සැලසුම්රග ජීවිතය ගත කරන්න. එය සසරගේ ගොඩ වන ගමන්ටත් අති සීම උපකාරී වෙනවා. ත්න ඊළඟ ප්‍රස්්නේ අවසරෑ පින්වත්ගරු ස්මීින් වහන්සේ නැන්දම්මා මාමාමැරීම ආනන්තරය පාපකරමයට අයිති වෙන්නේ නැද්ද ඒ වක්්‍රව හරි දෙමවපියෝනිේ කවනාවෙන් පහදාදන සේක්වා දීර්ගාවීවා අපට දහම් කවුණු පහදාදන පින්වත් ඔබවහන්සේට කියලා. නැහැ පිංවුවත්න ඒක අනන්තර පාපකරමයක් වෙන්න නැහැ. තමන්ගේ මහවුපියන් වෙන්නට ඕනේ තමන්ගේ මව්පියන්හු තමන්ගේ බිරිඳගස්වාමයාගේ මව්පියන් නොවවි වෙනත් අනියම් ඇසුරක් තියන ඒ කාන්තා පිරිමියගේ මව්පිය ගත්තහ පින්ංවුවත්නී ඔය කියන විදිහට අනන්තරපාාවපු කරමවෙන්න පුළුවන්න. එහෙම වෙන්න. හැබැයි බරපත්ලා කුසල කරමයක් නම් වෙනවා. එතනද පිංවුවත්නී බරපත්ලා කකුසල කරමයක් වෙනවා. කවුරු හෝ ඝාතනය කිරීම එහෙම කියල මරන්න එහෙමපා ඔය ඇැත්තු පිංවත්න නැන්දම්වා මාමාවීවා සතෙක්ෂේ පාවේ කවුරු ඝාතනය කළත් ඔය ඇත්තන්ට බොහෝ අකුසර කරම වෙනවා ආනන්තරපාප කරම වෙන්නවම් තමන්ගේ මවුපියන් වෙන්නට ඕනෑ. පිංවත්නී ඊළඟට අහල තියෙන ප්‍රශ්නේ අවසර පින්වත් සාමීන් වහන්සේ. මේ මාගේ දරුවා ඔබහන්සේගෙන් අසා තීරුංකදෙන් ලෙස ඉල්ලූ කවුණකි. විජේරජු ඇතුළු පිරිස ලංකාවට පැමිණ ඇත්තේ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පීණිවන්ට පත් වූ දිනයේ බවත්. විජේරජුගේ මව සිංහ සීවලී පියා සිංහ බාහූ හා. ඔවුන්ගේ දෙමාපියන් සුප්පාදේවී හා සිංහයා බවත් අසා ඉගෙනගෙන ඇත. මෙහි සත්‍යද මේ ගැනතිපිටකිහි. සඳහන් වන අවස්ථා තිබීද. පින්වස්සා මන්හස දරුවාගේ දැනගැනීම පිණෙස පැහැදිරිකේදෙන සීක්වා. ඔබහන්සේට බොහෝම පින් දීර් කාවිස වීවා තෙරුවන් සානාය කියලා. සත්පුරුස පිංවර්ත්නී භාගිවතුන් වහන්සේ විසියන් පින්නවාම් පාන්නට එයාසන්නව සිට්න විට සක්ක දීවරාජයාට ලංකාදානීතලයත් විචීකුමරු ඇත්ව පිරිස රැක බලාගන්න විදිහටඇත් පැවරුවා. ඒක අපේ වන්සකතාවල සඳහන් වෙනවා. විජේරත්තුම ඇත්තු පිරිස ලංකාවට පැමිණිය බුදුරජාණන් වහන්සේ පිනිවාම් පෑම සිද්ත වුණු දවසේ. එතකොට විජේරත්තුමාගේ අම්ම සිංහසීවලීපියා සිංහබාහු ඔවුන්ගේ දෙමාපියන් සුප්පා දේවීහා සිංහයා බවත් අසා තියෙනවා. මේක ඇත්තද කියල ඇහුවොත් පිින්වත්නී එතනද සිංහයා කියලකනින් අ කකුල් හතරේ සිංහන් ගැනම සඳහන් වෙන්න හැ. සිංහයා කියනෙන් පිංුවර්ත්නි ඒ විදිහට පසුකාලීනව අදහසක් අරගෙන තියෙනවා හිතන්නක අදකාල වික්කමසිංහ කියලකිව්වාට විකම කිය කියන එකෙන් පිංවුවර්ත්නිි තාත්තා සිංහය එක් වෙන්න හැනේ. ඒ විදිහට යම් දඩබ්බර චරිතයක් ඒ විදිහට කටයුතු කාරන්න අතීතයේදී සිද්ධ වෙලා තියෙනවා පිංවර්ටන ඒ ආකාරයට ඒ කවුුණු තේරුම් ගන්න තිපිටකේ තියෙනවාද කියලා ඇහොත් ඇතිපිටක ඒ පිළිබඳව සඳහනක්වෙන්නේ නැහැ පසු කාලීනව වන්සකතාවට අයිතිවෙන්නේ. එතකොට අපේ සිංහල ජාති ආරම්භ වෙන්නේ එහෙමද කියලා ඇහුවොත් ඔය ඇත්තු හිතන්ගන්නේ. අහන්න පින්වර්ත්න හිතන් ඉන්නේ විජයකුමාරයා විතරක් ලංකාවටාව කියලද විජයකුමාරයත් එක විජේ කුමාරයාගේ තව පිරිසත්තාව එතකොට විජය කුමාරයාට පින්ංවර්ත්න දරූ හිටියරි කියල බලන්නක මොකද වනේ තින්දී කුවේනික දරුවෝ දෙන්න විතරයිනේ තුයි විජය කුමාරයාගේ පිරිසගේ දරු පරම්පරාවන්න සිංහල ජාතියේ පැවැත්මැවිල්ල තියෙන්නේ. ඒ අනුරාධකාවම උපතිස්ස ගාමාදී ඒ වශරාර්ධාන පිහිටෝමින් ඉන් පාස පණඩුවාසදේව ඒරත්තුමායි පණඩුකාබේ කුමාරයාදී ඒ පිරිසත්යක් ඒ පරම්පරාවෙන් ඇවිල්ල තියෙන්න්නේ. එතුයි විජයට අර කුවෙන්ද්‍රදාව දරෝදන්න ඇරෙන්න්න විෙනත් දරුවන් හිටියන හැ විජේ ඒ කණ්ඩායමින් නායක අබවට පත්වෙලා ලංකාවට පැමිල රජකංකරමින් කටයුතු කරන්නට යත්නා. පිංවත්නී ඊළඟට හලතියෙන පස්නය පින්ව සාමීන් වහන්සේ ජීවිතයේ කිසිදා වංචාවක් නොකළ මා හට විරුද්ධ පලිගනීමේ චේත්නාවෙන් දැකයා ස්ථානයේ ප්‍රධානයා බොරුගොතා නීතියට පැමිල්ලු කොට ඇත නීතිය ක්‍ර්‍යාත්මක නිර්ධාරීන් සියල්ල ඔහුගේ මිතුරං. පොලිසිය උසාව ඇතුළු පුදුම අසාදාන්නයි. හිමියනි. ඔහුගේ සල්ලිකාරකම බලේපාවිච්චිකොට නොකළ වැදි පවසා මා අසර්ණ කිරීමයි ඔහුගේ අදහස. මට හෝගෙන් පලිගැනීමට තරන් කෝපයක් වෙනවා හිමියනි. ඔහු විනාස වෙන්න කියා කාලි දේවාලයට යාමට තරන් සිතේ. ධර්මානුකූලය විසඳු මධදන්න පින්සිදු වේවා වෙනවා ඔබහන්සේට කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ටනී. අතීතයේත් එවැනි අධර්මිෂ්ට දේවා සිදුවනා. ඕන තරම්. වර්තමානීත් එවැනි අධර්මිෂ්ට දේවා සිද්ධ වෙනවා. නමුත් පින්වර්ටනී කිසිම හහිත්තුවයක් මත මේ තවත් කෙනෙ පව්කර ගත්ත කියල ඔබ පව්කද ග්ඩෝ නැහැ ඔබට කරන හැම හිදිහැරඒකටම හැම පීඩාවකට මොය හැමකාදරේකටම දැන්ටමත් ඔහු අපූරුවට අකුසල කරම ගොඩක් රැස් කරගෙන. කුයි වෙලාවකවත් පලිගන්න. එපා ධර්මානුකූල වෙන්න ඒකෙෙන් ලැබෙන පතිඵලේ හිතාගන්නත්. බැරිවෙනවා අඩ පුද්ගලයාගේ අකුසල කරම විපාක දෙන්න පටන්ගන්න කොටෆිංවත්න ඔහුට, හිතාගන්න බරි බොහෝදුක්කාදර පීදා ගොඩකුත් ඇතිවීවි. ඔය ඇත්තූ සසරින් එතරවන අධස්ථානය අවස්ස කටයුතු සිදු කරගන්න කොයි මොහොතකවත් පලිගෙනී ඉංගලට යන්න පා රණ්ඩු සරුවල්ුවලට යන්නේපා සියල්ලගේමවෙංම පින්වත්න හදකලාව සැනැසිල්ලින් සතුටින් සිල්රකිමින් ධර්මී හැසරමින් කටයුතු කරගන්න. පින්වත්නී ඊළඟට හලතියන ප්‍රස්්නේ. ගේ සම්බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංගරත්නයට නමස්කාරවීවා. පූජනීය වන්දනීය ගලු ස්වාමි වහස මාගේ පස්්නේ මෙසේය. ම බොහෝසයෙන් ආදරේකන පෙම්වතා දැන්ට බොහෝ රූගාතුරුව සිටින්නේ. නමුත් මම ඔහුට අපහසුතා දහසක් මදව්වත් හැකි අවුරින් සම්බුදු පූජාවන් පූජා කරන්න පන්සේ සමාධන් වෙන්න කියනවා. ඒදේවල් හරිම ගෞරවාංවිතව කරනවා. ඔහු දවරුන් ලෙස වක් ගඩු රෝගයෙන් පෙලෙනවා. කොරුණා හැත්ල සතියක් සිහි නැතිව ඉල්ල සූපත් වනා. මාසුයා බලමින් ඔහුට මෙම අකුසල් විපාකයේ දුළුකර ගැනීමට කළ හැකි පින්කම් කරනවා. අපට හැකි අයුධින්. ඔබවහන්සේ අනුකම්පාාවෙන් ඔහු සූපත්වීම පින්ස සච්ඡායනා කළ හැකි පිරිත්මුණවද. අප කළ යුතු පින්කම් මොනොමද කියා දෙන්න. ගිලන් ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරන්න කියල මම කීවා ඒ හොඳයිද. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් දොර විවර වීවා කියලා. කවුුණාවන්ත ගුණබර පින්වර්ත්නී, ගිලන් අසනීප ස්වාමින් වහන්සේලාට ඇප උපස්ථාන කරන්නකීම බොහොම වටිනවා. ගිලනුන්ට ඇප උපස්ථාන කිරීම බොහොම වටිනවා. ඒවාගේම විශේසේම භාවනා කරන්න කියන්න. භාවන වඩන කොට හිට කුසලයන්ගේෙන් සක්ති මමාත්තේ ඔය රෝා බාධ හොංවද වට සමනය වෙන්නේ කූපකාරවීවි. අතීත කරමාදී දෝසයම් අත්වීම දුරුවල වෙලායාවි. එනිසා භාවනාවලට වැඩිපුර අවතාන යොමු කරන්න. ඒවාගේ රතන සූතයේ වැනි පිරිත් ධර්මදීශනාවනු සච්ඡ යනා කරන්න. ධර්මී හැසිරමින් ඒ දස විද පුුණයක් ව්‍රියාවන්ගේ හැසිරමින් සසරින් ඉගොඩ වනතැන්ට අවස්්‍ය කටයතු. සිදුකරගන්න මේ සසර බයානකයි අතිසයීම බයානකයි උපන්සීලුම සත්්‍රයෝ කුමනොහෝ ආකාරයට මානයට පත්වෙනවා එනසා පංුවර්ත්නි ඔය සත්පුරුසූ සසරින් එගුඩ වන අධිෂ්ඨානයෙන් අවශ්‍ය කටයුතු කරගන්න. එ මෙතනදී භාවනා කටයුතු කර ගන්න කියන්න ඒවාගේ තවදුවටත් ඔයි කරගෙන ආපිංකං කටයුතුම තවදරටත් ඉදිරියටත් කරගෙන යන්න කියන්න ඔය ඇත්තු කුසල් කටයුතු කරන්න අභිධර්මාදත් ඉගෙන ගනිමින් කටයුතු කරන්න කියන්නේ උප කාරවීවි ඉක්ම අම්භවයකුම සසරින් එගුඩවන ගමනට. සත්පුරුස පින්වර්ත්නී ළඟට අහලතියන ප්‍රස්්නේ පින්ව ස්වාමින් වහන්සේ. පැවිදි පින්වතියන් වහන්සේලා බිස්සූන් වහන්සේලාට වැඳිය යුතුයි. වැයසිං අඩු බිස්සූන් වහන්සේ නමකටවත් බිස්සූන්ට වඳන්නට බැහැ. නමුත් ගිහි පිරිමි පුතර්ජන අප යසෝදරා කීමා උප්පලවන්නා ප්‍රජාපතියාදී මහෝුත්තම රහත් එෙරණින් වහන්සේලාට වැදනමස්කාර කිරීම. මහා කුසල් වැන කියාවක් නේද තිරුවන් සාණය කියලා, පින්වර්න අනිවාරයමය එහෙමයි. පැවිදිජීවිතයේ වෙනස්. පැවිදිජීවිතයේ කටයුතු වෙනත් තා ආකාරයක වෙනවා. නමුත් ඔය පින්වතුන් විසින්. බිස්වනීන් වහන්සේලාට වන්දනාමාන කළ බුහෝපිින් අත් කරගන්න ගිහඇත්වනි ඔය ඇත්තු ඔය ඇතු පැවිදි වෙලා නෑන කෝටිය සංවල සීලේ පිළිබන ගැටලු නැහැන තන එනිස්සා පින්ත්න ඔය ඇත්තන්ට යසෝදරා කේවා උප්පලවන්නා මහාපජාපතිී ගෝතමී චාලා උපචාලා සසුපචාලා ආදී කොටගත් ඒ සියලම මහරහත් පිස්වනීන් වහන්සේලා අර මුණුකරගෙන විවිධාකාර පුදූජාදී පවත්මින් ොහෝපින්. රැස් කරගන්නට ඔබට හැකියාව ලැබෙනවා ඒ කටයුතු කරන්න හකිසිම වරදක් නැහැ. ඊළඟට හලතියෙන පස්්නේ අවසරෑ පින්වා සාමින් වහන්ස. බිස්සූන් වහන්සේට උබහන්සේ අනුවෙන් ආමාන්තනය කිරීම නුසුදුසියේ අස අතිබි කවුණාවෙන් පහදාදනසයක්වා තිෙරුවන් සරණයි. ඕවුසත් පුලුසපින්ුවර්ත්න බිස්සූන් වහන්සේලාට කොයි මොහොතකවත් ඔය ඇත්තු උබවහන්සේ ආදී වි්‍යත ආමාන්ත්‍රනය කරන්න එපා ඔබෝය හදව තීතියෙන සැබෑඒ සද්ධහා භක්තිය ඇතිව පින්වත්නි බොහොම කවුුණාවල්ලින් ගතුව ආමන්තනය කරමින් කටයුතු කරන්න බිස්සූන් වහන්සේලාට උබවහන්සේ ආදී විදි ආාමාන්තනය කිරීම සුදුසු ආමාන්ත්‍රණයක් නොවේ. ඊළඟට අහලතියෙන පස්නේ අවසරෑ පින්වා ස්වාමීින් වහන්ස. මම ඉන්නවා කියලාගන්න, එකම දෘෂ්ටියක්නි. ඒ දුෘෂ්ිය දුරකරන්න කුමක්්ද කළ යුතු වැඩපිළිවෙල ඔබහන්සේට තරුවන් සරණයි කියලා. ෆිංවර්ත්න මම ඉන්නවා කියලා ගන්න එකම දෘෂ්ටියයක් නේ කියලාගත්තහම ඔය ඇත්තෝ මම කියල කතාකරත්දිම මෙතන තියන විිත්‍යා දුෘෂ්ියයක්ක්. සත්්‍යයා කියල පුද්ගලයා කළ කතාකරදි මෙතනතිෙන මිත්‍ය දුෘෂ්ටියා. හැබැයි ඔය ඇත්තු ඕවා රූපවේත්නා සංඥා සංකාර විඤ්ඥාන විදිහ දැකලා. ඒවා හේතුෝන්ගෙන් හටගන්න විදිිය දැකලා. ඒ පැවැත්ම දැකලා. ඉස්තීර සාරව කිසිවක්ම නැති බව නුවනට හසුකරගෙන සත්්‍යය පුද්ගලයෙක් ආත්මයක් නොවන ඉස්කන්ධ ධාතුවාඇත් ඉන්ද්‍රයාදී දර්මතා සමුදායගේ කියාකාර ීත්‍රයක් මේ කියලා. ුවනට හසරගෙනටිියුතු කරන්නට වග බලාගන්න. පින්වර්ත්නී සිහිනුවන උපදවාගන්න නුවනින් දකින්න දුෘෂ්ටිගතවෙන්නට. එපා අන්තවාදීවෙන්නට එපා මධ්‍යස්ථව දකිමින් කටයුතු කරන්න ඇත්තම් වටිනා මනුසජීවිත අපතියාාවීයම් වැෑද දුෘෂ්ටියකට වැටිලා. එනිසා නිවැදි දෘෂ්තිියකින්නට කටයුතු කරගන්නට ඕනෑ. ඊළඟට හලතියන ප්‍රස්්නේ අවසර ඇස්පින්වත් කල්්‍යානමිත්‍ර ආර්ය මහෝත්තමයින් වහන්ස. නිතරෑවාගේ රූගවලට බඳුන්වෙමින් කාදරවලට මුහුණපාමින් පින්දහම්වලයත්න මා දන්නා තවන්න හිතවතුන් දැන් සුරාපානය කරමින් මාලුබාමින් මිතුරන් සමඟ කාලයේ නාස්තිකරමින් ඉන්නවා. හැබැයි දැංවූුන්ට ධර්මී හැසිරෙද්දීතිවූ රූගපීඩා ආර්ථිරකාදරාදීක කිසිවක්නෑ. යහමින් දියුණුවෙමින් සමාජි පිළිගැනී ලැබෙමින් සුවසේ ඉන්නවා. මේට හේතුමනවාද අභිධර්මයට අනුවසෑම ජවන් සිත් හතකට විපාක හතක් ලැබෙනවා නම් කාලෝචිත සිදුවීමක් වූ මේ සිදුවීම ධර්මානකූල පහදා දෙනති රුවන්සාරණයි පිින්වුවත්නී ඒ අතීතාස්වෙන්න. ඔවුන් දැන්ධර්මයේ හැසිටෙනකො රෝගපීධඩීීමමනවත් ඇති නොවුනාට පින්වත්ඒ අතීත අස්සන්න තමයි ඒ ඇතු දැම්ඹුත්තිමිදින්නේ. මේ අස්සන්නත් දැංගුයේ අතීතාස්සන්න දැංගුයේ ඒ ඇත්තු අපූරුවට පයෝජීතිගන්නවන්නේ දැංවයි මාළු භාමින්ගඔ අකු සරකරමින් ගුයි දැන්කරමින් ඉන්නේ එක අස්සන්නත් පින්ංුවත්නිි ීමට කාරසීමාවේදී අපූරුවට ඒ ඇත්තන්ට විපාකදීවි. ඒසා ධර්මීම හැසිරෙමින් කටයුතු කරන්නට මඟ ප වග බලාගන්න කරමේ විපාකදන නාකාරයක් තියෙනවා එනිසා පින්වති ධර්මය හැසිරෙන්නටම කටයුතු කරන්නට ඕනෑ. ඊළඟට ආලතියන ප්‍රශ්නය ස්මීන් වහන්සේලාට පිරිකරවස්සයෙන් පූජාකිරීමට සුදුසු දහම් පුත්පත් මොනවාද කියලා. ටිපිට කටුවාටිකා පරිවාර ගන්තසා, ඉංගීසි මාර්ධ්‍යයෙන් ලියවුණු පිංවත්නී ධර්ම ගන්ත සංගරත්නයට පූජාකරනවා නම් බොහෝ පිියූජන් ලබාවි සංගරත්නය. ඊළඟට අහලතියන පස්සනේ අවසරයි පින්වත් කල්්‍යානමිත්ත ස්වාමින් වහන්ස. මට එක්තරා කෙනෙකු පැවසවා ස්වාමින්න් වහන්සේ යම් ස්වාමින් වවහන්සේ නමක් පැවසූ බව පිරිත්නූල් බැඳීමෙන් කිසිම ආරක්ෂාවක් නොල බෙන බවත්. න් සිදු පිියෝජනයක් නොමැති බවත්. පිරිත්නූලක් බැඳීම තුළින් අපට යම් මාරක්ෂාවත් තිබෙනවාද සාමීන් වහන්සේ. කවුුණාවෙන් පැහැදිලික දෙන සේක්වා කියලා. අරක්සාාවක් විතදක් නෙමේ අති විශාලා ආරක්ෂාවක් එයින් ලැබෙනවා අනි වාරයම ලැබෙනවා අනිවාර්යම පිරිත්නූ ලොබ ගට ගහගන්න ඒ ස්වාමීන් වහන්සේ නමත් ප්‍රකාශටරලා තියෙන වානංගක වැරදිි ප්‍රකාශයක් ඉනිසා ඔය ඇත්තූ පිරිත්නූල් ගටගාගෙන එවුතුම් ආසිරවාදාදිය ලබාගෙන කටයුතු කරන්න ඔය ඇත්තන්ට බොහෝ ප්‍රටිඵලපයෝජය ලැබීවී. ඊළඟට අහලතියෙන ප්‍රස්්නය පින්වර්ත්නි, සාමින් වහන්ස තෙරුවන් සරණයි. මේ ප්‍රශ්නයක් නම් නෙමි. හැබැ අහිංසක යෝජනාවක් ස්වාමින් වහන්සේ. ඔබහන්සේට පුළුවන්නන් අපි යුතු මහරහතන් වහන්සේලාගේ හු. සාාවකයන් වහන්සේලාගේ චෛතකතා සම්බන්ධ දේශනාමාලාවක් කර්නමින් ගෞරවීෙන් ඉල්ලා සිටිනවා. මොකද බටහිර අභිපීරණ කතා අහනවට වඩ, අප භාගිවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ ජීවිත කතාස්ස වනය කිරීම අපට මහා උපකාරයක් වීවි අනුකම්පාවි මෙමේ ලීම සලකා බාලනමින් ඉල්ලා සිත්තා මාගේ පින්වාන්ත ස්වාමින්න් වහන්ස කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පිින්වර්නිි ඒ පිළිබඳව අප අවතානී යොමු කරන්නම් නුදුරයේදීම උපේ ඒ ආරාත්නා භාරාරගෙන ඒ පිළිබඳව පින්වර්නනිය අවස්්‍ය පීවර ලබා දෙන්නම් පින්ංවන්තුව ඇත්තන්ට එම දීස්නාමාලාවත් සිදු කරන්නම් පුනිවාන්තව ඇත්ව හැම දෙනාම පිංවර්ත්නී අදත් ඒ පනස්නාවන ධර්මසාකච්ඡාවාරය සමගෑමිය සම්බන්ධ වූයේ මෙිතිේක්ීලාභ කරගත සලම පුුණ්‍ය කුසල සම්බාරයූ ඔබ නමීමිය පාලවගිය සසරගතනෑ දැයිනට ඒකාන්තීම අනුමූදං වීවායි කළ සාත්නාධය පොත්වන්නේ. දෙවියෝ මීපික් අනමෝදං වීවායකර සාත්නාදයක් පොර්තන්න නිවන් දකින්නට මේපිං හිතු සම්පත්ම වීවායකල සාත්නාදයක් පොර්තන්නෑ. පිින්වත්න ඔබට අයි අප්‍යාසිරවාද කරන්නේ අදත් මේ සඳා බොහම විහෙස මහන්ස වී කටයුතු කළ අපගේ සිස් අපරයක පඥාසාර පොඩි හාමුදුරුවන් වහන්සේට ඒවාගේම ජයිලන් මැතුතුම් ඇැතිනිය දූ දරුවන්ට විතු රටවාර සිටමින් ධර්මස්වනය කළො බැහැම දෙ නාටම නිදුක් නිරෝගී තීදකාවිස ලැබීවා. අභිවාදන සිරිසේ නිචං වද ප්‍රචයිනෝ චත්තරු දම්මා වඩ්ඩන්තිී අයුුවන් නොසු කම්බලං අයුරරුගේ සම්පති සග සම්පතිමිවෙච අතුනි බාන සම්පති මිනාති සමිච්චතු හැම දෙනාටම තිෙරුවන් සරණයි